තෙරුවන් සරණයි සුබම සුබෝදාසනක් ඔබට අද මාර්තු මාසයේ 3 වන ඉරිදාව ඔබ සූදානම් වෙලා ඉන්නේ මහරහතුන් වැඩිමගොස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සිල් මළුව වෙත ලබා දුන් දුර්ලභ දහම් සාකච්ඡාව ශ්‍රවණය කරන්න අවසරයි අපේ ස්වාමින් වහන්ස මේ ප්‍රශ්නය සිරස FM පන්සිල් මළුව නිරන්තරයෙන් ශ්‍රවණය කරන කෙනෙක් අපිට යොමු කරපු ප්‍රශ්නය ඇය සිතනවා ඇය සෝතාපන්න තත්ත්වයට පත්වෙච්ච කාන්තාවක් කියලා ඇය මේ වන විට භවනාවෙන් දකිනවා ඇගේ කය සතර මහා ධාතු හැටියට බිඳෙන විදිහ මෙතනින් එහාට භවනාව වැඩි යුතු ආකාරය ඇයි විමසනවා ස්වාමීන් වහන්ස මෙහිමයි නෝනා දැන් අපිව මුණ ගැහෙන්නේ සමහර නෝනා මහත්තුරුනුත් ඔය ප්‍රශ්නය අපිට ඉදිරිපත් කරනවා තමන් සෝවාන් ඵලයට පත් වෙලා තමන් සකෘදාගාමි ඵලයට පත් වෙලා අපිට මේ විදියට රූපය කැඩි කැඩි පේනවා රූපය පාවි පාවි යනවා පේනවා රූපේ නැති වෙලා පේනවා මුකුත්ම පේන්නේ නැතුව යනවා මේ වගේ එක එක දේවල් නෝනා අපිටත් ඇවිල්ලා ප්‍රකාශ කරනවා සමහර දරුවෝ ඇවිල්ලා ප්‍රකාශ කරනවා ඒගොල්ලන්ගේ ප්‍රකාශ වලින් තේරෙන ඒගොල්ලෝ සෝවාන් ඵලයට පත් වෙලා කියලා. ඉතින් එයා අනිත්‍ය වඩනවා කියනවා ඔක්කොම කරලා ඒ අනිත්‍ය ඔක්කොම කතා කරලා අන්තිමට ඒ දරුවා කියනවා ස්වාමීන් වහන්සේ මම රැකියාවකට පිටරට යන්නයි යන්නේ මගේ වීසා එකේ ප්‍රශ්නයක් තියෙනවා මට ආශිර්වාද කරන්න කියලා. නමුත් දැන් මුලින් එයා කතා කළේ සෝවාන් ඵලයට අදාළව. ඉතින් ඊට පස්සේ මේ මහත්තයා කතා කරන්නේ ඊටත් වඩා වෙනත් පැත්තක් පිළිබඳ. ඉතින් මේ සෑම දෙයක්ම නොනා ධර්මානුකූලව බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ භාවනාවේ ආස්වාදයන් කියලා. තේනවාද සමත විදර්ශනාවේ උපක්ලේශයන් වලට අසු වීම කියන්නේ ඔන්න ඔතනයි. ඉතින් ඇත්ත වශයෙන්ම සමහර පින්වතුන්ලා ඇවිල්ලා අපිට ওই කාරණා ගැන කියද්දී හුඟක් වෙලාවට මම ඒ අයට කියන්නේ නොනා බුදුරජාණන් වහන්සේ කවදාක්වත් කොතනකවත් සූත්‍රගත ධර්මයේ නිවන් මාර්ගය හැටියට සතර සටිපට්ඨානෙ දේශනා කළා නැහැ. නිවන් මාර්ගය හැටියට සප්තබොජ්ජංගයන් දේශනා කළා නැහැ. නිවන් මාර්ගය හැටියට නොනා පංච උපාදානස්කන්ධය දේශනා කළා නැහැ. බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය කියලා අපිට දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ආයිම පැහැදිලි කිසිම තර්කයක් එහෙම නැත්නම් කාගෙන්වත් අහන දෙයක් නැහැ. නිවැරදිව සතර සතිපට්ඨානය වැඩීමෙන් දින 7කින් නිවන් දැකිය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනව නේද ස්වාමීන් වහන්ස? එහෙමයි. සතර සතිපට්ඨාන ධර්මයන් වැඩීම තුළ යම් පුද්ගලයේ නියමාකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සතර සතිපට්ඨාන සූත්‍රයට අදාළව සතර සතිපට්ඨාන ධර්මයන් වැඩුවොත් නොනා බුදුරයන් වහන්සේ කියනවා දින 7ක් ඇතුළත 7 වෙනි දවසේදී අනිවාර්යයෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියලා. දින 7කින් බැරි වුණොත් නැවත නැවත නිවැරදි ආකාරයෙන් සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කළොත් සති 7කින් එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියනවා. සති 7කිනුත් එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් සතර සතිපට්ඨාන ධර්මයන් නිවැරදිව නැවත නැවත පුහුණු කළොත් මාස 7කින් එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියනවා. මාස 7කිනුත් එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් නැවත නැවත නිවැරදිව සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කරලා ඒ පින්වතා උපරිම අවුරුදු 7ක් ඇතුළත සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගන්නවා කියනවා. එතකොට යම් කෙනෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා අපිට කියනවා. එහෙම කියලා එයා අපෙන් ඇවිල්ලා මාර්ගය අහනවා. ස්වාමීන් වහන්සේ මං සෝවාන් ඵලයට පත් වුණා. සෝවාන් ඵලයට පත් වුණා මට දැන් කොහොමද මං රහත් ඵලය දක්වා මේ ගමන අරන් යන්නේ කියලා. ඇත්ත වශයෙන්ම නෝනා සෝවාන් ඵලයට පත් වුණ කෙනෙකුට රහත් ඵලය දක්වා යන්න මාර්ගයේ තව කෙනෙකුගෙන් අහන්න අවශ්‍යතාවයක් නැහැ. මං දන්නා තරමේ. මොකද සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුල නිරේතුරුවම ආර්ය සද්ධාව එතනින් ගියාම ආර්ය සීලය ආර්යකාන්ත සීලය පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් එයා දැක්ක කෙනෙක්. අයිමත් එයාට අමුතුවෙන් දකින්න අවශ්‍යතාවයක් නැහැ. එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් බවට පත් කරගත්ත කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් එයාට උතුම් සකෘදාගාමි ඵලය උදෙසා කරන්න කාර්යයන් දෙකක් ඉතුරු වෙලා නැහැ. මොකද එයා ආර්ය සීලෙන් ආර්ය සද්දෙන් සද්ධාවෙන් පරිපූර්ණයි. එයාට කරන්න තියෙන එකම එක කාර්යයයි මොකද්ද? එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත 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 දකිමින් ජීවත් වෙනවා. එයා රූපේ අනිත්‍යභාවය නැවත නැවත දකිමින් ජීවත් වෙනවා. වේදනාවේ අනිත්‍යභාවය නැවත නැවත දකිමින් ජීවත් වෙනවා. සංඥාවේ සංස්කාරයන්ගේ විඥානයේ අනිත්‍යභාවය නැවත නැවත දකිමින් ජීවත් වෙනවා. එතකොට එයා නැවත නැවත දකිමින් ජීවත් වෙද්දී එයා කවදාකවත් සෝවාන් ඵලයේ ආස්වාදයට ගන්නෙ නැහැ. මම සෝවාන් ඵලයට පත් වුණා කියලා ලෝකෙ දිගේ අඬබෙර ගහා යන්නේ නැහැ. එයා මුලින්ම සෝවාන් ඵලයත් සතර සතිපට්ඨාණයෙන් දකිනවා. සෝවාන් ඵලයට පත් වුණ කෙනා මුලින්ම සෝවාන් ඵලයත් සතර සතිපට්ඨාණයෙන් දකිනවා.
සෝවාන් ඵලයේ සතර සතිපට්ඨානෙන් දකින්නේ කොහොමද සෝවාන් ඵලයේ අවබෝධ වුනේ රූපය අසුරු කරගෙන අන්‍යා රූපය නිට්ටේද අනිත්‍යද කියලා දකිනවා මේ රූපය කායානුපස්සනාවේ දකිනවා සෝවාන් ඵලය නිසා සකස් වුණා වූ යම් විඳීමක් තියෙනවා නම් උපේක්ෂා සහගත විඳීමක් ඒ උපේක්ෂා සහගත විඳීමත් අනිත්‍යයි කියලා දකිනවා සෝවාන් ඵලයේ සම්බන්ධයෙන් අවබෝධයේ සම්බන්ධයෙන් යම් සංඥාවක් හඳුනා ගැනීමක් සකස් වුණා නම් හඳුනා ගැනීම තියෙනවානේ තමා තුල ආර්ය සීලය තියෙනවා තමා තුල ආර්ය සමාධිය තියෙනවා තමා තුල ආර්ය සද්ධාව තියෙනවා තමා තුල පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තියෙනවා මේවා යා සංඥා ස්කන්ධයක් හැටියට හඳුන ගන්නවා ඒ හඳුනා ගැනීම අනිත්‍යයි කියලා දකිනවා සෝවාන් ඵලයේ තුලින් රැස්වෙන්නා වූ සෑම චේතනාවක්ම සෑම චිත්තයක්ම සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දන්නවා ඒ නිසාම සකස් වුණා වූ සෑම දැනීමක්ම මම දැන් සතර අපායෙන් මිදුණා කියන දැනීමත් එය අනිත්‍ය වශයෙන් නෝනාන්නේ සෝවාන් ඵලයත් නිරතුරුවම සතර සතිපට්ඨානේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය මතු කරලා දකිනවා එහෙම දකිද්දි මොකද වෙන්නේ අන්නේ ආවුතුම් සකෘදාගාමි ඵලයට පත් වෙනවා දැන් මේ මාර්ගයට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ යා මාර්ගයට ආපු කෙනෙක් මාර්ගෙට දැක්ක කෙනෙක් දැක්ක කෙනාට ආයිමත් කවුරුත් කියලා දෙන්න ඕනේ එයා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ මුල් කරගෙන ගුරු කරගෙන ධර්ම මාර්ගයේ නුවණින් නැවත නැවත දකිමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න එයාට වෙන දෙයක් දකින්න ඕනේ නැහැ එයාට වෙන දෙයක් දකින්න ඕනේ නැහැ එයා රූපය අනිත්‍යයි කියලා දකිද්දී ඒ රූපය අනිත්‍යයි කියලා දකින මොහොතේ එයාට දැනුණොත් රූපය බිඳි බිඳි කැඩි වෙඩි යනවා එයා ඒ මොහොතේ මේ හිත චිත්තානුපස්සනාවෙන් දකිනවා චිත්තානුපස්සනාවෙන් දකිනවා ඒ දකිද්දී එයාට සැප වේදනාවක් ඇති වුණොත් ඒ සැප වේදනාව එයා වේදනානුපස්සනාවෙන් දකිනවා ඒ දකිද්දී එයා තුල ප්‍රීතිය පස්සද්ධියක් ඇති වුණොත් සමාධිය උපේක්ඛාවක් ඇති වුණොත් ඒ සමාධිය උපේක්ඛාවත් ධම්මානුපස්සනාවෙන් දකිනවා දැන් එහෙම දැකලා යා සකෘදාගාමි ඵලයට පත් වෙනවා. එතකොට සකෘදාගාමි ඵලයට පත් වුණ කෙනාට කරන්න වැඩ දෙකක් නැහැ. බුදුරයන් වහන්සේ කියනවා එයාට එක වැඩයි තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? පංච උපාදානස්කන්ධය නැවත නැවත අනිත්‍ය වශයෙන් දකින්න. එයාට ආයිමත් ආර්ය සීලය ගැන හිතන්න යන්න ඕනේ නැහැ. ආර්ය සමාධිය ගැන එයාට හිතන්න යන්න ඕනේ නැහැ. ආර්ය සද්ධාව ගැන එයාට හිතන්න යන්න ඕනේ නැහැ. ඒවා යා පරිපූර්ණ භාවයට පත් කරගෙන තියෙන ආර්ය සද්ධාව ආර්ය සීලය. ඒ නිසා යා නැවත නැවත පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිනවා. එයා කොහොමද දකින්නේ? එයා සකෘදාගාමි ඵලය තමා ලැබුවා වූ අවබෝධය සකෘදාගාමි ඵලයත් පංච උපාදානස්කන්ධයක් හැටියට අනිත්‍යභාවය දකිනවා. එයා කොහොමද සකෘදාගාමි ඵලය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය හැටියට දකින්නේ? එයා දැස් දෙක පියාගෙන දකිනවා මේ සකෘදාගාමි ඵල අවබෝධය සාක්ෂාත් කළේ මේ රූපය ඇසුරෙන් මේ රූපේ නිට්ටේද අනිත්‍යද අනිත්‍යයි මේ රූපය කායાનුපස්සනාවෙන් දකිනවා මේක දෙතිස් කුණුපයක් හැටියට දකිනවා මේක සතර මහා ධාතුවක් හැටියට දකිනවා මේක මරණානුස්සතියක් හැටියට දකිනවා මේක අට්ටික සංඥාවක් හැටියට දකිනවා නිරේතුරුව මෙයා සකෘදාගාමි ඵලයේ අවබෝධය කායાનුපස්සනාවෙන් මතු කළා දකිනවා ඊළඟට යායේ කායાનුපස්සනාවෙන් මතු කළා දකිද්දී තමා සකෘදාගාමි ඵලයට පත්ුණායි කියන කාරණේ දකිද්දී තමා තුල සැකස් වෙන සෑම උපේක්ෂා සහගත විඳීමක්ම එයා අනිත්‍යයි කියලා දකිනවා. ඒ දකින මොහොතේ ආ වේදනානුපස්සනාව තුල ඉන්නවා. ඊළඟට එයා සකෘදාගාමි ඵලයේ හේතුවෙන් සකස් වෙන සෑම සිතුවිල්ලක්ම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරමින් මතු කරලා දෙන සෑම සිතුවිල්ලක්ම එයා අනිත්‍යයි කියලා දකිනවා නෝනා. ඒ වෙලාවේ එයා චිත්තානුපස්සනාව තුල ඉන්නවා. එයා සකෘදාගාමි ඵලයේ තුල සකස් වෙන්නා වූ සෑම සතියක් ධර්ම විජේ බොජ්ජංගයක් වීරයක් ප්‍රීතියක් පස්සද්ධියක් සමාධියක් උපේක්ඛාවක් වේද ඒ සෑම ධර්මතාවයක් මෙයා අනිත්‍ය වශයෙන් දකිනවා ධම්මානුපස්සනාව තුල ඉන්නවා මෙහෙම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත 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 වඩමින් කටයුතු කරද්දී අන්න බුදුරජාණන් වහන්සේ කියනවා එයා උතුම් අනාගාමි ඵලයට පත් වුණා කියලා දැන් එහෙනම් සකෘදාගාමි ඵලයේ ඉඳන් අනාගාමි ඵලයට යපත් වෙනකොට මේ කැඩෙනවා බිඳෙනවා එහෙම නැත්නම් පාවෙනවා උඩ යනවා දැනෙයිද? එහෙම දැනුණොත් ඒ දැනෙන හිතේ මොහොතේ මෙයා චිත්තානුපස්සනාවේ අනිත්‍ය වශයෙන් දකිනවා. එයා ආස්වාදයට යන්නේ නැහැ. මොකද එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක්. එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක් සැප වේදනාවන්ගේ ආස්වාදය දැක දැක ඉන්නේ නැහැ. එයා රූපය පාවෙනවා දැක්කොත් ඒ පාවෙන රූපයේ ආස්වාදයට බැඳිලා ඉන්නේ එයා රූපය පාවෙනවා දකිද්දිම ඒ පාවෙනවා කියලා දකින්නේ හිතක්
ඒ පංච උපාදානස්කන්ධය යට අනිත්‍ය වූ චිත්තානුපස්සනාව පමණක්මයි. එයා භාවනා කරද්දී මේ ශරීරය කැඩි කැඩි බිඳි බිඳි යනවා යාට පේනවා නම් ඒ දකින වේදනාව ඒ දකින සැප වේදනාව හෝ උපේක්ෂා වේදනාව නිරතුරුවම යා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට දානවා. යමෙක් කියනවා නම් භාවනා කරද්දී මාව කැඩි කැඩි බිඳි බිඳි යනවා මාව පාවෙනවා මාව උඩ වෙනවා මාව නොදැනී යනවා මේ කිසිම තැනකදී යා මේ තමා ලැබූ අවබෝධය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුලින් දැකලා නැහැ. ඇයි දැකලා නැත්තේ? එයා සැබෑ අවබෝධයට පත් වෙලා නැහැ. එයා සැබෑ අවබෝධයට පත් වෙලා නැහැ. එතකොට එයා සැබෑ අවබෝධයට පත් වුණා නම් එයා නිරේතුරුවම ඒ සකුරුදාගාමි ඵලය විදර්ශනාවෙන් එයා සතර සටිපට්ඨාණයෙන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගමින් දකිමින් තවදුරටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා උතුම් අනාගාමි ඵලයට පත් වෙනවා කියලා. එතකොට අනාගාමි ඵලයට පත් වුණ කෙනාට නෝනා තවත් කරන්න වැඩක් එකම එක වැඩයි තියෙන්නේ. අයිමත් එයාට කරන්න කාර්යයන් දෙකක් නැහැ. එතකොට අනාගාමි ඵලයට පත් වුණ කෙනාට කරන්න තියෙන එකම එක කාර්යය කුමක්ද? තමා අවබෝධ කර තියෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත 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 වඩමින් ඉන්නවා නෝනා. එයා මොකද කරන්නේ? නිරේතුරුවම තමන් අවබෝධ කළා වූ අනාගාමි ඵලය පංච උපාදානස්කන්ධය තුලින් අනිත්‍ය වශයෙන් දකිනවා. එයා දැස් දෙක පියාගෙන දකිනවා මේ අනාගාමි ඵල අවබෝධය මේ කාම රාග පටිගයන් නිරෝධය කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය කරලා මා මේ ලැබුවා වූ අනාගාමි ඵල අවබෝධය නෝනායා නිරේතුරුවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරනවා. එයා නිරේතුරුවම මේ අනාගාමි ඵල අවබෝධය ලැබුවේ මේ රූපය ඇසුරු කරගෙනයි. දැස් දෙක පියාගෙන යා රූපයේ අනිත්‍යභාවය දකිනවා. රූපය දෙතිස් කුණුපයක් කරලා දකිනවා. රූපය අට්ටික සංඥාවක් කරලා දකිනවා. රූපය සතර මහා ධාතුවක් කරලා දකිනවා. රූපය මරණානුස්සතියක් කරලා දකිනවා. අන්න එහෙම දකිමින් නිරේතුරුවම යා අනාගාමි ඵල අවබෝධය තුලින් නිරේතුරුවම රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එයා වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. අනාගත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. අනාගත රූප අනිත්‍යභාවයත් අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවයත් එයා මතු කළ දකිමින් එයා අනාගත රූපස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳිනවා. තේන්න තව එක භවයකට අදාළව එයාට තියෙන තෘෂ්ණාව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනාගාමි ඵල අවබෝධය එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුලින් නැවත නැවත අවබෝධය කරා යද්දී එයා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනවා කියලා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනාට තව කරන්න ඉතුරු වෙලා දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු රහතන් වහන්සේ මොකද්ද කරන්නේ? තමා අවබෝධය ලැබුවා වූ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත නුවණින් මෙනෙහි කරමින් ජීවත් වෙනවා. එයා තමාගේ අධ්‍යාත්මික රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. එයා බාහිර රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. එයා වර්තමාන රූපස්කන්ධයේ බාහිර රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා වගේම ඒ අතීතයේ තිබුණා වූ වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධයන් තිබුණා අතීතයේ තිබුණා වූ ඈ මොකද වර්තමානයේ ආරස් කරන්නේ නැහනේ. වර්තමානයේ රහතන් වහන්සේ රූපස්කන්ධය තුල පිහිටලා තියෙනවා. නමුත් වර්තමානයේ රූපස්කන්ධය ඇතුරෙන් රහතන් වහන්සේ වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, චේතනාස්කන්ධයක්, විඥානස්කන්ධයක් සකස් කරන්නේ නැහැ. එහෙනම් එයා වර්තමාන රූපයේ අනිත්‍යභාවය දකිනවා, බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිනවා, ඒ වගේම තමා වැඩුවා වූ අතීත වේදනාස්කන්ධේ සංඥාස්කන්ධයන්ගේ සංස්කාරස්කන්ධයන්ගේ විඥානස්කන්ධයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. අතීතේ නැහැ, වර්තමානයේ වැඩිමක් නැහැ. ඒව නිරෝධය කළා ඉතින්නේ පස්සේ ළඟින්ම. ඒ වගේම බාහිර රූපයන්ගේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවයන් දකිමින් ජීවත් වෙනවා. එයාට වෙන කරන්න දෙයක් නැ. දීවත් වෙලා යා කවදා හරි පිරිණිවි යන මොහොතේ අනුපාදිශේෂ නිර්මාණ ධාතුවෙන් පිරිණිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ. ඕක තමයි නෝන මාර්ගය. ඒතර ඔය මාර්ගය අපි වරද්ද ගන්න කුමක් නිසාද? අපි නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ නිවන් මාර්ගය කුමක්ද කියලා නිවැරදිව මතු කරගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් නිවන් මාර්ගය කියලා සතර සටිපට්ඨානයේ දේශනා කළා නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් නිවන් මාර්ගය කියලා සප්තබොජ්ජංගයන් දේශනා කළා නැහැ.
බුදුරජාණන් වහන්සේ කොතනකවත් නිවන් මාර්ගය කියලා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දේශනා කළා නැහැ. නිවන් මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා ආරෂ්ඨාංගික මාර්ගය. ඔතනයි අපි තේරුම් ගන්න ඕනේ. ආරෂ්ඨාංගික මාර්ගය නිවන් මාර්ගය. නමුත් වර්තමාන සමාජයේ තියෙනා වූ අර ඉක්මන්කාරී බව නිසා මොකද හැම දෙයක්ම ශනිකව ලබන්න අපි කැමතිනේ. ආස්වාදයෙන් වැළඳ ගන්නයි කැමති ශනිකව. ඒ නිසාම මොකද කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගය මගහැරලා අනිත්‍ය භාවනාවන්ට යනවා. ඒ අනිත්‍ය භාවනාවට ගියාට පස්සේ කවදාක්වත් ඒ අනිත්‍ය නොනා විදර්ශනාත්මකව ධර්මානුකූලව වැඩෙන්නේ නැහැ. ආර්ය භාවනාව බවට පත් වෙන්නේ නැහැ. ඒ භාවනාව නිරතුරුවම ආස්වාදයේ මතු කරගන්න භාවනාවන් බවටයි අපිට පත් කරලා දෙන්නේ. ආර්ය භාවනාවක් කියන්නේ නොනා මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කර දෙන භාවනාවක්. ඒවා අපිව පත් කරන්නේ මිච්ඡා මාර්ගඵල බවටයි. තේනවා දැන් සමාජයේ මිච්ඡා මාර්ගඵලයන් තියෙනවනේ. මිච්ඡා සෝවාන් ඵලය, මිච්ඡා සකෘදාගාමි ඵලය, මිච්ඡා අනාගාමි ඵලය, මිච්ඡා රහත් ඵලය කියලා. ඒ මිච්ඡා ඵලයන් කරා තමයි අපි වරන් යන්නේ. ඒතකොට මේ සම්මා ඵලයන් කරා ආර්ය ඵලයන් කරා අපි යනවනම් අපි මුලින්ම බුදුරජාණන් වහන්සේට කීකරු කෙනෙක් වෙන්න ඕනේ. ඒතකොට බුදුරජාණන් වහන්සේට යා කීකරුණාන්. එයා නිරේතුරුවම නොනා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබපු කෙනෙක් වෙන්න ඕනේ. දැන් උතනයි තැන. දැන් එක ස්වාමින් වහන්සේ කෙනෙක් මට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මම නේව සංඥා ධානයේ තුල ඉන්නවා කියලා. ඒතකොට දැන් මටත් හරි ප්‍රශ්නයක් මං වචනේ විතරයි දන්නේ මම ওই ධානය ගැන දන්නේ නැහැ. ඉතින් මං එහම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නේව සංඥා සමාධිය කියන්නේ මොකද්ද? ස්වාමින් වහන්සේ මම හතරවෙනි ධානය තලයට යනවා ධානය තලයට ගිහිල්ලා මම දැස් දෙක පියාගෙන මම නේව සංඥා තලයට යද්දී මගේ බෙල්ලෙන් සද්දයක් එනවා බෙල්ල කඩා වැටෙනවා ඒක තමයි නේව සංඥා කියලා. මං එව ඔබ වහන්සේ ඕක ඔබ වහන්සේගේ ගුරුවරයාට කිව්වද? ඔව් ගුරුවරයාට මම කිව්වා ගුරුවරයා තමයි මේක කිව්වේ නේව සංඥා මේ ධ්‍යාන තලයේ කියලා. නෝනා එතකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලද? කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුවේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රයේ නාමයෙන් ලැබලා තියෙන්නේ මිච්ඡා කල්යාණ මිත්‍ර ආශ්‍රය. එතකොට ඒ අහිංසක ස්වාමීන් වහන්සේ පලි නැහැ. ඒ උන්වහන්සේ හිතන් ඉන්නේ ඒක තමයි නේව සංඥා ධ්‍යාන මට්ටම කියලා. එතකොට නෝනා ඇයි මේ අනතුරු සිද්ධ වෙන්නේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුවේ නැහැ. කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? කල්යාණ මිත්‍රයා කියන්නේ තමන්ට අවශ්‍ය දේ කියන කෙනා නෙමෙයි. තමන් ලැබූ අත්දැකීම් කියන කෙනා නෙමෙයි. කල්යාණ මිත්‍රයා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය ලෝකයාට දේශනා කරන කෙනයි නෝනා. දැන් මම පන්සිල් මළුවේ මං හිතන්නේ වැඩසටහන් 65ක් විතර කළා. ඒ කියන්නේ අවුරුදු 5කට වැඩිය ඔබලාට මං ධර්මයේ කියලා තිනවා. ඔබලාට මම මේ කියපු හැම බණපදයක්ම නෝනා මගේ ධර්මයක් නම් නෙමෙයි. අර උත්තර කියලා රහතන් වහන්සේ නමක් හිටියා. මේ උත්තර රහතන් වහන්සේ ශක්‍ර දෙවියන්ට කියනවා ශක්‍රය මම මේ දේශනා කළන්නා වූ සෑම ධර්මයක්ම මගේ ධර්මයක් නෙමෙයි. මේ සෑම වචනයක්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ වචනයක් කියලා. ඒ උත්තර රහතන් වහන්සේ උපමාවක් කියනවා. ශක්‍ර දෙවිය මෙතන තියෙනවා ධාන්‍ය ගොඩක්. ඒ කියන්නේ ධාන්‍ය කියන්නේ ඇට වර්ග ගොඩක්. මේ ධාන්‍ය ගොඩ රජතුමා දෙන්නා වූ දන්සලක් නෝනා. කොසල් රජතුමා ධාන්‍ය දන්සලක් දෙනවා. ඒ කියන්නේ කව්පි මුං තිරිඟුව ගොඩ ගහලා මහා දන්සලක් දෙනවා කැමැති කැමැතිකට අරන් යන්න කියලා. හැමෝම ඇවිල්ලා ගෝනි පුරෝගෙන මලු පුරෝගෙන කැමැති කැමැතිතාක් අරන් යනවා. එතකොට මේ කැමැති කැමැතිතාක් තමන්ගේ ගම් වලට අරන් යද්දී කෙනෙක් අහනවා ඔයාට කොහෙන්ද මේ ආහාර කියලා. එතකොට එයා මොකද්ද කියන්නේ නෝනා? එයා කියන්නේ මම කොසල් රජතුමාගේ ධාන්‍ය ගබඩාවෙන් මම මේ දන්සලෙන් මම මේවා අරන් ආවා කියලා. දැන් මෙතන දන්සලක් දෙනවා. එතකොට මෙතන කව්පි දන්සලක් දෙද්දී මේ කව්පි පුරෝගෙන ගෝණිය අරන් ගිහිල්ලා අපි කියමු කොට්ටාවට කෙනෙක් යනවා. එයාගෙන් අහනවා ඔයාට කොහෙන්ද මේ මෙතන අහවල් රජතුමා දෙන දන්සලෙනුයි අපි ගත්තේ. තව කෙනෙක් මල්ලක් අරගෙන යනවා හෝ මගමට. එයාත් කියනවා මම ගත්තේ එනන්න ඕන කාගෙන් ඇහුවත් ඔබලා කොහෙන්ද මේ ඇට වර්ග ගත්තේ කියලා ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? කොසල් රජතුමාගේ දන්සලේ. ඒ වගේ නෝනා අපි මහා සංඝරත්නය හැටියට ඔබලාට වචන 1000ක් කිව්වොත් අර්ථයන් 1000ක් කිව්වොත් ඒ වචන 1000ත් අර්ථයන් 1000ත් අපි ගත්තේ කාගෙන්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන්. ඒ නිසා පන්සිල් මළුව 60 ගානක් වැඩසටහන් 60 ගානකට මං ඔබට ධර්මයක් කිව්වනම් ඒ සෑම වචනයක්මයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි. බුදුරජාණන් වහන්සේට අයිති නැති වචනයක් එතන
නැහැ එන්නාද ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න ඕනේ ඒතර බුදුරජාණන් වහන්සේ මොකක් අපිට කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ මේ ධ්‍යාන පස්සේ හබාගෙන යන්න නෙමෙයි මේවා කැඩෙනවා කුඩු වෙනවා බලබලා ඉන්න නෙමෙයි මේ රූපය පාවෙනවා උඩ යනවා බලබලා ඉන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ බලබලා ඉන්න කිව්වේ නැහැ බලබලා ඉන්නවා කියන්නේ මොකද්ද හඳුනා ගැනීම සිද්ධ කර ගන්නවා හඳුනා ගැනීම සිද්ධ වෙනවා නම් එතන සංස්කාර රැස් වෙනවද නැද්ද රැස් වෙනවා සංස්කාරයන් රැස් වෙනවා නම් ඊට අදාළ දැනීම් රැස් වෙනවද නැද්ද මේ සියල්ල රැස් වුණා නම් එතන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් වැඩුණාද නැද්ද නැහැ එසා බුදුරජාණන් වහන්සේ ඕවා දැක දැක ඉන්න කියලා නෙමෙයි තියන්නේ දකින්න දේ අනිත් වශයෙන් දකින්න කියලා එතකොට යා කල්යාණ මිත්‍රාසේ ලබනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය එයා කල්යාණ මිත්‍රාසෙන් ජීවිතයට එකතු කරගන්නවා ඒ කල්යාණ මිත්‍රාසෙන් ලැබූ ධර්මය නුවණින් මෙනෙහි කරනවා නුවණින් මෙනෙහි කරලා යා චතුරාර්ය සත්‍ය ජීවිතය තුලින් මතු කරගන්නවා එයා දකිනවා බුදුරජාණන් වහන්සේ නමකගේ සැබෑ පහළවීම චතුරාර්ය සත්‍යයි කියලා මේ දුකෙන් මිදීමයි කියලා දුක සකස් කරන්නේ තෘෂ්ණාව විසින් කියලා දකිනවා එයා තමා තුලින් දුක මතු කරනවා මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධේ නිත්‍ය වශයෙන් ගැනීමේ දුක එයා තමා තුලින් මතු කරනවා එයා තමා තුලින් දුක මතු කරනවා වගේම බාහිර රූපයන් තුලිනුත් දුක මතු කළ දකිනවා එයා දුක තමා තුලින් මතු කරලා දෙවනෝයා දුකට හේතුව පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව කියන කාරණේ අමතු කළ දකිනවා එයා තමා තුලින් දුකට හේතුව පංච උපාදානස්කන්ධය කෙරෙහි දුක කියලා මතු කරලා දැකලා එයා නිරේතුරුවම බාහිර රූපස්කන්ධයන් මේ අත්විඳින්නා වූ දුකත් පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නිසා සකස් කරගත්තා වූ දුකක්මයි කියලා එයා දකිනවා දැකලා ඊළඟට එයා දුක නැති කරන්න නම් තමා තුලින්ම තෘෂ්ණාව නිරෝධය කරන්න ඕනේ කියලා දකිනවා ඒ නිරෝධය කිරීමේ එකම මාර්ගය නෝනා එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරගන්නවා ඔබ මගෙන් ඇහුවොත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වර්තමානයේ තුල ජීවත් වෙන්නේ කුමන අර්ථයක් තුලද කියලා මම ඔබට කියන්නේ මම වර්තමානයේ තුල සතර සටිපට්ඨාණයෙන් ජීවත් වෙනවා කියලා නෙමෙයි මම ඔබට කියන්නේ වර්තමානයේ තුල මම සප්ත බොජ්ජංගයන් තුල ජීවත් වෙනවා කියලා නෙමෙයි මම ඔබට කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුල ජීවත් වෙනවා කියලා නෙමෙයි ඔබ මගෙන් ඇහුවොත් ස්වාමින් වහන්සේ වර්තමානයේ ඔබ ජීවත් වෙන්නේ කුමක් තුලද කියලා මම කියන්නේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙනවා කියලා ඒකයි නිවන් මාර්ගය සාරිපුත්ත මහරහතන් වහන්සේ ජීවත් උනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පිරිනිවන් පාන අවසාන මොහොතේත් උන්වහන්සේ ජීවත් උනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මුගලන් මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවන් පාන අවසාන මොහොත තුල ජීවත් උනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල විදර්ශනාමය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සුනීත හාමුදුරුව පටාචාරාව කිසා ගෝතමිය මේ සෑම කෙනෙක්ම චුල්ලපන්තක පුංචි හාමුදුරුව නිරේතුරුවම ජීවත් උනේ නෝනා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මොකද උන්වහන්සේලා රහතන් වහන්සේලා උන්වහන්සේලා කෙලෙස් ප්‍රහීණ කරපු අය උන්වහන්සේලා ලෝකෙට මං සතර සතිපට්ඨානෙ තුලයි ජීවත් වෙන්නේ මං පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවයයි තුලයි ජීවත් වෙන්නේ මම සප්තබොධ්‍යංගය තුලයි ජීවත් වෙන්නේ කියලා ලෝකෙට අඬ බෙර ගහන්න යන්නේ නැහැ උන්වහන්සේ පූර්වාදර්ශී උන්වහන්සේ ලෝකෙට පූර්වාදර්ශ දෙන්න ඕනේ උන්වහන්සේලා ලෝකෙට කියන්න ගියොත් මම ජීවත් වෙන්නේ සතර සතිපට්ඨානෙ තුලයි කියලා නෝනා මිනිස්සු ආර්ය අෂ්ටාංගික මාර්ගය අතහැරලා සතර සතිපට්ඨානෙට යනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මගහැරලා සතර සතිපට්ඨානෙට යනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මගහැරලා පංච උපාදාන ස්කන්ධේ වඩන්න යනවා ඒ නිසා මේ පූර්වාදර්ශී චරිත නෝනා වැරදි ආදර්ශයක් සමාජයට දෙන්නේ නැහැ උන්වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළත් උන්වහන්සේලා ලෝකයට කියන්නේ වර්තමානයේ අපි ජීවත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි ස්වාමීන් වහන්ස ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සප්තබොජ්ජංග සතර සතිපට්ඨාන ආදී නිවනට අදාළ වන සියලුම කාරණා ගැබ් වෙලා තියෙනවා නේද ස්වාමීන් වහන්ස? එහේ එතන ඇතුළත් වෙන නිසා තමයි මේ සියලුම රහතන් වහන්සේලා Taman ජීවත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි කියන්නේ. එහෙම නොකියා වෙන වෙන දේවල් කියන්න ගියොත් ගිහි ජනතාව නැත්තම් Tamanගේ ශිෂ්‍ය පිරිස් මොකද කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මගහැරලා අර අර දේවල් පස්සේ යනවා. අද වර්තමානයේ බෞද්ධ ජනතාවගේ භාවනාවේ අතරමං වීම උතනයි වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ නිවන් මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නෙමෙයි හිතන්නේ.
බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ කාරණා හතරක් ගැන හිතන්න කියලා. මෙන්න දුක. මෙන්න දුකට හේතුව. මෙන්න දුක නැති කිරීම. මෙන්න දුක නැති කිරීමේ මාර්ගය. එහෙම හිතලා දුක නැති කිරීමේ මාර්ගය තුල ගමන් ගන්න. එතකොට දුක නැති කිරීම මාර්ගය තුල අපි ගමන් ගනිද්දී අන්න අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි දුක නැති කිරීමේ මාර්ගය හැටියට මතු කරන්නේ. එතනදී අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය සම්මා දිට්ඨිය මතු කළ දකින්නවා. එයා සම්මා දිට්ඨියේ තෙරුවන් කෙරෙහි වූ සද්ධාව නුවණින් දකින්නවා. ඒ තෙරුවන් කෙරෙහි සද්ධාවත් එයා විදර්ශනාමය සද්ධාවක් ආර්ය සද්ධාවක් බවට පත් කරනවා. එයා දැස් දෙක පියාගෙන නුවණින් දකින්නවා. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය පිරිනිවන් මංචකේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා නුවණින් දකිනවා. ඒ ධාතුන් වහන්සේලා මේ මොහොතේ මොනසරම් පූජනීයව රුවන්වැලි මහා සෑසමුදුන් තුල තූපාරාම සෑසමුදුන් තුල වැඩ සිටියත් ඒ ධාතුන් වහන්සේලා කවදා හරි දවසක බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා කියලා දකිනවා. එයා දැකලා දැස් දෙක පියාගෙන නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය මේ බාහිර පසට මේ බාහිර ජලයට මේ බාහිර වාතයට මේ බාහිර උණුසුමට මුහු කරලා දකින්නවා. ඒ දකින්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සතර සරිපට්ඨානෙ මතුණාද නැද්ද? ඒ සතර සරිපට්ඨානෙ තුලින් ඔහු තුල විදර්ශනාමය සප්තබොධංගයන් මතුවෙනවද නැද්ද? ඒ විදර්ශනාමය සප්තබොධංගයන් තුලින් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය මතුවෙනවද නැද්ද? එයා ඊළඟට දැස් දෙක පියාගෙන දකිනවා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ සුන්දර රූපකායත් පිරිනිවි යන මොහොතේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහු වෙලා එයා දකිනවා. එයා දැස් දෙක පියාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ රූපකායත් මේ මහ පොළවේ පසත් සංසන්දනය කරලා එයා දකිනවා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ ආපෝ ධාතුවක් මේ ගලාගෙන යන දියදෝතක් නොනා විදර්ශනාත්මකව එකට මුහු කරලා දකිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශරීරයේ තිබුණා වූ වායෝ ධාතුවත් මේ හමා යන සුළඟත් එයා එකිනෙකට සංසන්දනාත්මකව කරලා දකිනවා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ ශරීරයේ තිබුණා වූ තේජෝ ධාතුව මේ අවකාශය තුල තියෙන තේජෝ ධාතුවත් සමග උෂ්ණයත් සමග යා සංසන්දනාත්මකව මුහු කරන අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ දැක්ම තුල නෝනා සතර සතිපට්ඨානයත් සප්ත බොජ්ජංගේනොත් පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවෙනොත් අපි තුල මොහොදු වෙලා. නමුත් අපි ඉන්නේ තාම ආරෂ්ඨාංගික මාර්ගය තුල. එතකොට ඊළඟට යා මේ ධර්මය මේ උතුම් ධර්ම රත්නයත් විදර්ශනාවෙන් දකින්න ආර්ය ධර්මයක් බවට මේක පත් කරලා දකින්නවා. මේ සුන්දර ධර්මයේ කොයිසම් සුන්දර වුණත් මේ සුන්දර ධර්මයේ කොයිසම් ප්‍රණීත වුණත් මේ සුන්දර ධර්මයේ කොයිසම් දුකෙන් අපිව මිදෙව්වත් මේ සුන්දර ධර්මයත් අබුද්ධෝත්පාද කාලයේදී අතුරුදහන් වෙලා යනවා කියලා දකින්නවා. මේ ධර්මය අතුරුදහන් වෙලා පහළ වෙන කාසාය කණ්ඨකලා යා නුවණින් දකින්නවා. ඒ කාසාය කණ්ඨකලා තුලින් සකස් වෙන්නා වූ නිරතුරුව මේ අධර්මයක් එයා නෝනා සතර සතිපට්ඨානයක් හැටියට පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් හැටියට මතු කරලා දකිනවා. එතකොට කාසාය කණ්ඨකලා තුලින් මතු වෙන්නා වූ ඒ අධර්මය මතුනේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. කාසාය කණ්ඨකගේ රූපය ඇසුරු කරගෙන එයා ඒ කාසාය කණ්ඨකගේ රූපයත් සතර මහා ධාතුවක් දෙතිස් කුණුපයක් අට්ටික සංඥාවක් මරණානුස්සතියක් හැටියට දකිනවා. ඒ කාසාය කණ්ඨකගේ රූපය තුලින් ඒ අධර්මය නිසා සකස් වෙන්නා වූ දුක් වේදනාවන් එයා නිරේතුරුවම අනිත්‍ය වූ වේදනා ස්කන්ධයක් හැටියට දකිනවා. ඒ කාසාය කණ්ඨක නිසා සකස් වෙන්නා වූ හඳුනා ගැනීම එයා නිරේතුරුවම අනිත්‍ය වෙන සංඥා ස්කන්ධයක් හැටියට දකිනවා. ඒ කාසාය කාන්තක නිසා සකස් වෙන්නා වූ අකුසල් සංස්කාරයන් නිරේතුරුව මෙය අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ කාසාය කාන්තකලා නිසා සකස් වෙන්නා වූ විඥානීය දැනීම් එයා වර්තමාන පංච උපාදානස්කන්ධය තුලින් ඒ අනාගත කාසාය කාන්තකගේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එතකොට එයා තාම ඉන්නේ කොහෙද? ආරෂ්ඨාංගික මාර්ගය තුලින්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ රූපකාය මේ වර්තමාන සතර මහා ධාතුවට මුහු කළ දකිද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අතීත රූපකාය මේ වර්තමාන සතර මහා ධාතුවට මුහු කළ දකිද්දී ඒ අනාගතයේ පහළ වෙන කාසාය කණ්ඨකගේ රූපකාය මේ වර්තමාන සතර මහා ධාතුවට මුහු කළ දකිද්දී නෝනා
කොතනකවත් මේක කැඩෙනවා මේක බිඳෙනවා මේක විසිරෙනවා කියලා ඔබට පෙනෙයිද පෙනෙයිද මේක උඩ යනවා මේක පා වෙනවා මේක නොදැනී යනවා කියලා ඔබට පෙනෙයිද එහෙම වෙන්න බැහැ නෝනා තේන්නාද එහෙම වෙනවා නම් කල්යාණ මිත්‍ර ආශ්‍රයේ දුර්වලභාවයක් මිච්ඡා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් මිච්ඡා ධර්මයක් ශ්‍රවණය කරන්නේ මිච්ඡා මාර්ගයක් වැඩිලා තියෙන්නේ ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑ ධර්ම මාර්ගයට යොමු වෙන්න එයා තෙරුවන් කෙරෙහි සද්ධාව තුලින් පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරනවා ඊළඟට එයා කර්මය කර්මඵල විශ්වාසය තුලින් පංචඋපාදානස්කන්ධයේ මතු කරනවා මොනේ කුසල් කර්මයක් කළත් මොන අකුසල් කර්මයක් කළත් ඒ කුසලයේ අකුසලයේ සකස් වෙන්නේ කුමක් ඇසුරෙන්ද මේ රූපස්කන්ධයේ ඇසුරෙන් රූපය ඇසුරෙන් මේ කුසල් අකුසල් සංස්කාර අපි සකස් කරන්නේ එහෙනම් මේ රූපස්කන්ධයේ නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි අන්‍යා රූපස්කන්ධයේ විදර්ශනාවෙන් දකින්න සතර මහා ධාතුවක් හැටියට දකින්න අට්ටික සංඥාවක් හැටියට දකින්න මරණානුස්සතියක් හැටියට දකින්න එහෙනම් නිරේතුරුවම අපි කුසල් සංස්කාරයක් කරද්දි රැස් වෙන්නේ සැප වේදනාවක් අකුසල් සංස්කාරයක් කරද්දි රැස් වෙන දුක් වේදනාවක් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි අන්න වේදනාස්කන්ධේ මතු කරගන්නවා කර්මය කර්මඵල විශ්වාසය තුලින් ඊළඟට නිරේතුරුවම කුසල් අකුසල් සිදු කරද්දි සකස් වෙන්නා වූ සංඥාවන් ඒ කියන්නේ හඳුනා ගැනීම අනිත්‍යයි අන්න කර්මය කර්මඵල විශ්වාසය විසින්න ඕනා සංඥාස්කන්ධය අපි මතු කරනවා ඒ වගේ සංස්කාරස්කන්ධය විඥානස්කන්ධය අන්න මතු කරද්දී සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළා. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරද්දී මේක කැඩෙනවා මේක බිඳෙනවා මේක පා වෙනවා මේ ශරීරය උඩ වෙනවා කියන ප්‍රශ්නයක් මතු වෙයිද? මතු වෙන්නේ නැහැ. සමත විදර්ශනාවේ උපක්ලේශයන්. ආරෂ්ඨාංගික මාර්ගයේ මගහැරලා සතර සතිපට්ඨානයන් සොයාගෙන යනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයන් සොයාගෙන යනවා. ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගයේ පෝෂණයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ තුලිනුයි අපි සතර සතිපට්ඨානයෙන් මතු කරගන්න ඕනේ. විවේකීව ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනාවෙන් දකින්න. ආරෂ්ඨාංගික මාර්ගයේ තුලින් රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරන්න. ආරෂ්ඨාංගික මාර්ගයේ තුලින් වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරන්න. ආරෂ්ඨාංගික මාර්ගයේ තුලින් සංඥාස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරන්න. ආරෂ්ඨාංගික මාර්ගයේ තුලින් සංස්කාරස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරන්න. ආරෂ්ඨාංගික මාර්ගයේ තුලින් විඥානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරන්න. දැන් අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. ඒ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය අපි සකස් කරගන්නේ කුමක් ඇසුරෙන්ද? මේ රූපය ඇසුරෙන්. මේ රූපේ විදර්ශනාවෙන් දකින්න. ඊට පස්සේ අම්මා තාත්තාට උපස්ථානයේ නිසා සකස් වෙන්නා වූ සැප වේදනාවන් විදර්ශනාවෙන් දකින්න. වේදනාස්කන්ධය අනිත්‍යභාවය. අම්මා තාත්තාට උපස්ථානය කිරීමෙන් සකස් වෙන්නා වූ හඳුනා ගැනීම සංස්කාරයන් විඥානයන් නිරේතුරුවම නොනා අනිත්‍ය වශයෙන් දකින්න තැනදී සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අපි මතු කරනවා. විදර්ශනාත්මක සප්ත බොජ්ජංගයන් අපි මතු කර ගන්නවා. ඊට පස්සේ සම්මා සංකප්පයන් තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ද මතු කර ගන්නවා. කේන්තියක් සකස් වුණත්, හිංසාවක් සකස් වුණත්, මෛත්‍රියක් සකස් වුණත්, අවිහිංසාවක් සකස් වුණත්, අලෝභ, අද්වේෂ, අමෝහ ධර්මයන් සකස් වුණත් මේ සෑම ධර්මයක්ම සකස් වෙන්නේ රූපස්කන්ධය ඇතුරෙන්මයි ඒ රූපයේ නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි නෝනා රූපය සතර මහා ධාතු හැටියට දකින්න මේක දෙතිස් කුණුපයක් හැටියට දකින්න මේක මරණානුස්සතියක් හැටියට දකින්න මේක අට්ටික සංඥාවක් හැටියට දකිමින් නිරේතුරුවම නෝනා ඒ තුලින් සකස් වෙන වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය අන්න ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්න ආරෂ්ඨාංගික මාර්ගයයි බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය කියන්නේ අපි ආරෂ්ඨාංගික මාර්ගයේ මගහැරලා මොකක් හෝ කමඨහනක් අල්ලගෙන නෝනා ඕක අන්තවාදීව වඩද්දී ඔන්න කියනවා කැඩි කැඩි යනවා මොකද භාවනාවට වාඩි වෙන්නේ මේක දකින්න මොකද ගුරුවරයා කියන්නේ කැඩි ගියා නම් සෝවන් වුණා පා වුණා නම් සකෘදාගාමි වුණා නොදැනී ගියා නම් රහත් වුණා ඉතින් දෙයියනේ ඕක හිතේ තියාගෙන කැඩි කැඩි යනවා වඩනවා කැඩි කැඩි යනවා දකිමින් වඩනවා එතකොට මොකද වෙන්නේ කැඩි යනවා පේනවා පුතේ ඔක ධර්මයට අදාළ දෙයක් නෙමෙයි එයායේ ආස්වාදය සැප වේදනාවක් බලාපොරොත්තු වෙයා යන්නේ පංච උපාදානස්කන්ධයේ නිත්‍ය වශයෙන් අරන් යන්නේ මේ රූපය අනිත්‍යයි මේ වේදනාව අනිත්‍යයි මේ සංඥාව අනිත්‍යයි මේ සංස්කාර අනිත්‍යයි මේ විඥානය අනිත්‍යයි මේ අනිත්‍ය වෙන ලෝකයේ තුල පුතේ මට මෙහෙම වේවා කියලා බලාපොරොත්තු වෙන්න බැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය කැඩි බිඳි විසිරී යන දේවල් ගැන හිතන්න කියලා අපිට කියන්නේ නැහැ සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක අට්ටික සංඥාවක් හැටියට දකින්න
දකිමින් ඉන්න. අට්ටික සංඥාවක් හැටියට දකිමින් ඉද්දී කැඩි කැඩි යනවා පේනවා නම් වහා මේ හිත චිත්තානුපස්සනාවට දාන්න. ඔබ කැඩි 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 යනවා කියලා දැක්කොත් ආස්වාදේ කරා ඔබ යන්නේ. ඔබ ඒ වෙලාවේ චිත්තානුපස්සනාව තුල නැහැ. ඔබ භාවනාවේ ආස්වාදය සමත විදර්ශනා ක්ලේශයක් තුල ඔබ ඉන්නේ උපක්ලේශයක් තුල. ඔබ ඉන්නේ කාංකාවතන විසුද්ධිය කියන තැන. කාංකාවතන විසුද්ධියේදී ඔබ විදර්ශනාව දැක්කා ඔබ ඉන්නේ උපක්ලේශයන්ට යට වෙලා. ඒ උපක්ලේශයන් අනිත්‍ය කියලා දකින්නේ නැහැ. ඒ උපක්ලේශයන්ගේ ආස්වාදයට අහු වෙලා තින්නේ. මොකද වැරදි කල්යාණ මිත්‍රයා ලැබුණේ. වැරදි කල්යාණ මිත්‍රයා කියන්නේ මේක කැඩි කැඩි යනවා නම් සෝවාන්. මේක බිඳි බිඳි යනවා නම් සකෘදාගාමි. මේක නොදැනී යනවා නම් රහත් වුණා. දැන් ඉතින් ඕක පස්සේ හබාගෙන යන්නේ. ඉතින් ඕක පස්සේ හබාගෙන යද්දී චිත්තානුපස්සනාව මතක් වෙන්නේ නැහැ. වේදනානුපස්සනාව මතක් වෙන්නේ නැහැ. ධම්මානුපස්සනාව මතක් වෙන්නේ නැහැ. ඇයි අර අරමුණක් ඔස්සේ ආස්වාදයෙන් හබාගෙන යනවා. ඇස පිනවන්න, මන පිනවන්න, හිත පිනවන්න යන්නේ ආස්වාදය පස්සේ. ඒ නිසා ඒ ආස්වාදය අනිත්‍යයි කියලා දකින්නේ. ඇයි දකින්නේ නැත්තේ? කායානුපස්සනාව වැඩුවත් චිත්තානුපස්සනාව වැඩුවේ නැහැ. අද සමාජයේ එක එක ප්‍රවණතාවයන් තියෙනවා. ඒ සියලු ප්‍රවණතාවයන් සකස් වෙන්නේ නෝනා මිච්ඡා කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා. ඇත්ත කතාව ඈ. එතකොට මිච්ඡා කල්යාණ මිත්‍ර ආශ්‍රය කෙනෙක් කියනවා රූපය අනිත්‍ය වශයෙන් දකින්න. එච්චරයි. වෙන මොකුත් එපා. නායක ස්වාමින්වහන්සේ කෙනෙක්ගෙන් තමන්ගේ ගෝලයා ගිහිලා කමටහන් ඉල්ලනවා. කමටහන් දුන්නාම ස්වාමින්වහන්සේ කමටහන් දෙන්නේ චිත්තානුපස්සනා. වෙන මොකුත් සිතේ අනිත්‍යභාවය දකින්න වෙන මොකුත් දකින්න එපා කියලා. නමුත් මේ ගෝලයා පැවිදි වෙන්න ඉස්සෙල්ලා සතර සතිපට්ඨාන සූත්‍රය හදාරපු කෙනෙක්. එයා දන්නවා චිත්තානුපස්සනාවට ඉස්සෙල්ලා බුදුරයන් වහන්සේ දුන්නේ මොකද්ද? කායානුපස්සනාව. එතකොට මේ ශිෂ්‍යයා ආනවා නායක ස්වාමින්වහන්සේ බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී අපිට කියලා තියෙන කායානුපස්සනාව නේද? ඒ වෙලාවේ නෑ නෑ මම කායානුපස්සනාව වඩන්නේ නැහැ. මම වඩන්නේ චිත්තානුපස්සනාව. ඒ නිසා ඔයත් චිත්තානුපස්සනාව වඩන්න කියලා. ඒ ගුරුවරයා සම්මා ගුරුවරයෙක්ද? නැහැ. ඇත්ත කතාව උකයි. එන්න ඇත්ත කතාව. තමට මම මේ කියන දේෙන් ගෞරවනීය ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ හිතරි දෙන්න පුළුවන්. එහෙම හිතරි දෙනවා නම් මං දහස් වාරයක් සමාවිල්ලනවා. ඒ නිහතමානී භාවය මා තුල තියෙනවා. ඒ නිසා මං සතර සතිපට්ඨාන සූත්‍රයට අදාළවයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට අයිතියක් නැහැ මම වඩන්නේ කායානුපස්සනාව පමණයි, මම වඩන්නේ චිත්තානුපස්සනාව පමණයි, මම වඩන්නේ වේදනානුපස්සනාව පමණයි, මම වඩන්නේ ධම්මානුපස්සනාවයි පමණයි කියලා කියන්නේ. මේ ධර්මතාවයන් හතරම අපි තුල වර්තමානයේ තුල වැටෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ මුලින් දේශනා කරන්නේ කායානුපස්සනාව. දැන් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගත්ත කෙනෙක්. ඔබේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුලින් ඔබ දැන් ඔබ තුල ඇති වුණා වූ සම්මා සමාධියෙන් ඔබ ඔබේ රූපය විදර්ශනාවේ දකිනවා. ඔබ ඔබේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකිනවා. ඔබ ඔබේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකිමින් නිරේතුරුවම මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට කොටස් හතරක් නුවණින් දකිමින් ඒ දකිමින් ඉන්නකොට නෝනා එක පාට ඔබට සැප වේදනාවක් ඇති වෙනවා. දැන් භාවනාව වැඩෙනකොට ධම්මවිජය බොජ්ජංගේ වැඩෙනවනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වැඩෙනවා. ත්‍රිලක්ෂණය වැඩෙද්දි වීර බොජ්ජංගේ වැඩෙනවා. ඒ වැඩෙනකොටම මොකද වෙන්නේ? ප්‍රීතිය පස්සද්දී ප්‍රවිනෙනවා. හේතුඵල ධර්මයන්. එතකොට ඔබ දැන් සත් කායානුපස්සනාව වඩද්දී දැන් වෙන්න ප්‍රීතිය පස්සද්දී මතුණා සැප වේදනාවක් හේතුඵල ධර්මයක්. ඒ සැප වේදනාව මතුවෙන තැනදිම ඔබේ සැප වේදනාවේ අනිත්‍යභාවය දකින්න. ඒ සැප වේදනාව ගන්නේ නැහැ. වේදනාස්කන්ධේ අනිත්‍යභාවය ඔබ දැක්කා. දැන් එතකොට කායානුපස්සනාව වඩද්දී වේදනානුපස්සනාව වඩන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් කායානුපස්සනාව වඩමින් හිටියේ ඔබ රූපය සතර මහා ධාතුවක් හැටියට දකිමින් හිටියේ. රූපය සතර මහා ධාතුවක් හැටියට දකිද්දී රූපය කෙරෙහි සතිය සිහිය පීඨනවා, ධර්මය කෙරෙහි සතිය සිහිය පීඨනවා. ඒ සතිය සිහිය පීඨද්දී තැනේ ඔබ තුල ධර්ම විජය බොජ්ජංගය වැඩෙනවා. ධර්ම විජය බොජ්ජංගය කියන්නේ ඔබට රූපය කෙරෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මතුවෙන ඔබ තුලින්. ධර්ම විජය බොජ්ජංගය වැඩෙද්දී ඔබ තුල වීරය බොජ්ජංගය වැඩෙනවා. ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය හරහා අභාගෙන ඉස්සරහට යනවා. ඔන්න යනකොට ප්‍රීතිය පස්සද්දී ආව හේතුඵල ධර්මයක්. දැන් හරියට භාවනා වැඩුණා නම් ඔතෙන්ට එන්න ඕනේ. ඒ එද්දිම ඔබ ඒ ප්‍රීතිමත් හිත පස්සද්දී අනිත්‍ය වශයෙන් දැක්කා. ඔබ ඉන්නේ කොතනද? වේදනානුපස්සනාව. සැප වේදනාව ඔබ අනිත්‍ය වශයෙන් දැක්ක ඈ වේදනානුපස්සනාව තුල. එහෙනම් දැන් කායානුපස්සනාව වඩද්දිම වේදනානුපස්සනාව වඩන්න පුළුවන්. පුළුවන්ද බැරිද? වැඩෙනවා.
ඒ වගේම දැන් ඔබ ආයිමත් කායानुපස්සනාවට හිත යොමු කරනවා කායानुපස්සනාවට හිත යොමු කරද්දී ඔබට එක පාට සිතුවිල්ලක් සකස් වෙනවා ඒක ධර්මයට අදාළ වේවා අධර්මයට අදාළ වේවා සැකයට අදාළ වේවා මාර්ගයට අදාළ වේවා සත්‍යබොධ්‍යංගයට අදාළ වේවා සිතුවිල්ලක් සකස් වුණා ඒ සිතුවිල්ල ඇති වුණ මොහොතේම ඔබේ සිත අනිත්‍ය වශයෙන් දකිනවා එතකොට ඔබ ඉන්නේ කොතනද චිත්තානුපස්සනාව තුල දැන් ඔන්න ඔබට එක පාට කායානුපස්සනාව වඩමි ඉන්නකොට එක පාට සිතුවිල්ලක් සකස් වෙනවා කැඩි කැඩි බිඳි බිඳි යනවා කියලා ඒ සිත එක මොහොතෙම ඔබ අනිත්‍ය වශයෙන් දකින වෙලාවේ ඔබ ඉන්නේ කොතනද චිත්තානුපස්සනාව ඔබේ කැඩි කැඩි බිඳි බිඳි යන එක නැවත නැවත දකිමින් ආස්වාදයේ කරා ගියොත් ඔබ චිත්තානුපස්සනාව තුල ඉන්නවද එහෙනම් දැන් ඔබට කායානුපස්සනාව වඩද්දි චිත්තානුපස්සනාව වඩන්න පුළුවන්ද බැරිද එහෙනම් දැන් කායානුපස්සනාව තුලින්ම වේදනානුපස්සනාවක් තියෙනවා චිත්තානුපස්සනාවක් තියෙනවා ඊළඟට ඔබ ආයිමත් කායානුපස්සනාවට හිත යොමු කරනවා ඔබ ආයිමත් කායානුපස්සනාවට හිත වෙනකොට මෙන්න ඔබ තුල ආයිමත් ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපේක්ඛාව ඇති වෙනවා ඒ ඇති වෙන සෑම සප්තබොධ්ජංගයක්ම ඔබ අනිත්‍ය වශයෙන් දකිනවා ඔබ තුල වැඩෙන්නා වූ සතිය සිහිය ඔබ තුල වැඩෙන්නා වූ ධම්මවිජය ත්‍රිලක්ෂණයේ පිළිබඳ දැක්ම ඔබ තුල වැඩෙන්නා වූ වීරය ඔබ තුල වැඩෙන්නා වූ ප්‍රීතිය පස්සද්ධිය ඔබ තුල වැඩෙන්නා වූ සමාධිය උපේක්ඛාව කියන මේ සප්ත බොජ්ජංග ධර්මයන්ව නොනා එයා අනිත්‍ය වශයෙන් දකිනවා එයා ඉන්නේ ධම්මානුපස්සනාව එහෙනම් කායානුපස්සනාව තුල ධම්මානුපස්සනාව වැඩෙනවද නැද්ද එහෙනම් නොනා කායානුපස්සනාව තනිව වඩනවා කියන කාරණේ ධර්මානුකූල නැහැ කායානුපස්සනාව තනියම වැඩුවොත් අනිවාර්යෙන්ම නොනා ආස්වාදයන් විසින් කායානුපස්සනාවේ ආස්වාදයට ඔබ කොටු වෙනවා දැන් මෙහෙම කොටු වෙච්ච ස්වාමින්වහන්සේ කෙනෙක් අතීතයේ හිටියා බුදුරජාණන් වහන්සේ කාලේ මේ ස්වාමින්වහන්සේ අසුභයම පිළිකුලම තමයි වැඩුවේ ආයිමත් චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ගැන දැනගෙන හිටියේ නැහැ හරි ගුරුවරයෙක්ගෙන් කමඨහන ලැබුණේ නැහැ උන්වහන්සේට කමඨහන ලැබුණේ කායානුපස්සනාව ගැන විතරයි උන්වහන්සේ කුටියට වෙලා වීරයෙන් කායානුපස්සනාව වැඩෙනවා දැන් එයා කායානුපස්සනාව වඩද්දී දැන් වර්තමානයේ වඩනවා වගේ තමයි ඈ දැන් එයා කායානුපස්සනාව වඩද්දී දැන් සතර මහා ධාතුව හැටියට දෙතිස් කුණු පෙ හැටියට වඩනකොට මරණානුස්සතිය වැඩනකොට මෙන්න යාට පේනවා ශරීරය කැඩි කැඩි යනවා බිඳි බිඳි යනවා විසිරි විසිරි යනවා එකම සිතක්වත් එයා චිත්තානුපස්සනාවෙන් දැක්කේ නැහැ ඒ හැම සිතුවිල්ලකම ආස්වාදය තුල එයා හිටියා ආ දැන් මාව කැඩෙනවා දැන් මාව බිඳෙනවා දැන් මාව පාවෙනවා දැන් මාව උඩ යනවා දැන් මන් නොදැනී යනවා දැන් මන් සෝවාන් ආස්වාදයේ තුලම නොනා කායානුපස්සනාව තුල ස්ථානගත වුණා. මෙහෙම ස්ථානගත වෙලා කායානුපස්සනාවේ ආස්වාදයේ තුල ඉඳිද්දිම ස්වාමින්වහන්සේ අපවත් වෙනවා. අපවත් වුණාට පස්සේ මේ ස්වාමින්වහන්සේ ගිහිල්ලා ඉපදෙන්නේ කොහෙද? සස්ත්‍රීක දිව්‍යතලයක සුන්දර දෙවියෙක් වෙලා ඉපදිනවා. ඉපදෙද්දී එතන ගිහිල්ලා ඕපපාතිකව ඉපදිලා මේ දෙවියා වටපිට බලද්දී නොනා දිව්‍යාංගනාවන් සිය ගානක් වට කරගෙන ඉන්නවා. සුන්දර ස්වරූපී දිව්‍යාංගනාව මොකද ස්වාමින්වහන්සේගේ පින ශක්තිමත් සීලේ ශක්තිමත්ව වැඩුවා සීලේ ශක්තිමත්ව වැඩුවා සීලේ ශක්තිය නිසාම වත හරියට කළා එහේ පින නිසාම සුන්දර දිව්‍යාංගනාව මැදි කරගෙන මේ ස්වාමින්වහන්සේ ඕපපාතිකව ඉපදුනා දැන් මේ තාමත් උන්වහන්සේගේ තුල තියෙන නෝනාර කායනුපස්සනාවට අදාළ සංඥාවන් අසුබේට අදාළ ආස්වාදෙන් බැඳුනා වූ ඒ කියන්නේ සමත විදර්ශනා උපක්ලේශයන්ගෙන් බැඳුනා වූ එහ ආස්වාදයේ තුලින්ම ඉපදුනා වටපිට බලද්දී නෝනාර දිව්‍යාංගනාවන් පේන්නේ නෝනා පිසියෝ වගේ මොකද දැන් කායනුපස්සනාවනේ වැඩිවේ අසුබේ පිළිකුල වැඩිවේ ඒ කියන්නේ අසුබ සංඥාවෙන්මයි පෙවුනේ ඉතින් සුන්දර දිව්‍යාංගනාවන් පේන්නේ නිකන් වැඳිරියෝ වගේ දැන් මෙයාට හරි ප්‍රශ්නයක් මොකද්ද මේ උනේ දැන් එයාට පූර්වේ නිවාසානුසී ඥානෙ තියෙනවා දෙවි කෙනෙක් ඈ පූර්වේ නිවාසානුසී ඥානෙ තියෙනවා ඒ නිසා දෙවිය බලන මොකද්ද මට උනේ කියලා දෙවියට පේනවා ගිය ජීවිතේ මං හාමුදුරුව කෙනෙක් ඒ හාමුදුරු වෙලා මං වැඩුවේ අසුබේ දැන් මම මෙතන ඉපදුනා දැන් මොකද්ද මේ වෙලාවක් තියෙන කියලා මේ දෙවියාට එර්ධිමත් දෙවියේ මේ දෙවියා එර්ධියෙන් බුදුරයන් වහන්සේ ළඟට යනවා ගිහිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ මට හරි ප්‍රහේලිකාවක් මම පෙර ජීවිතේ අසුබේ පිළිකුල වැටුවේ නමුත් මට ලැබුණේ මෙවැනි උපතක් කියලා ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා දෙවිය ඔබ අසුබේ පිළිකුල වැඩුවේ බව ඇත්ත නමුත් සමත විදර්ශනා උපක්ලේශයන්ගේ හිරකාරීක් වෙලයි ඔබ හිටියේ අසුබේ වැඩුවත් පිළිකුල වැඩුවත් කායානුපස්සනාව පුහුණු කළත් නොනා ඒ කායානුපස්සනාව තුළ සැකස් වෙන්නා වූ සැප වේදනාවන් දුක් වේදනාවන් උපේක්ෂා සහගත වේදනාවන් වේදනානුපස්සනාවෙන් දැක්කේ නැහැ ආස්වාදයේ තුල හිටියේ
කායානුපස්සනාව වැඩුවත් කායානුපස්සනාව තුල සකස් වෙන්නා වූ සිතුවිලි විදර්ශනාවෙන් දැක්කේ නැහැ. චිත්තානුපස්සනාව පුහුණුනේ නැහැ. කායානුපස්සනාව වැඩුවත් කායානුපස්සනාව තුල සකස් වුණා වූ සප්තබොජ්ජංගයන් විදර්ශනාවත්ම දැක්කේ නැහැ. ආස්වාදයේ තුලයි හිටියේ. ඒ ආස්වාදයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක ආස්වාදයක් තියෙනවද යම් තැනක මේ රූපේ ආස්වාදයක් තියෙනවද මේ ඇස පිනවන්න කන පිනවන්න නාසය පිනවන්න දිව පිනවන්න මන පිනවන්න යම් සමත විදර්ශනාමය ආස්වාදයක් තියෙනවද ඒ ආස්වාදයේ තියෙනවා නම් ආදීනවේ අනිවාර්යයි කියලා ආස්වාදයක් තියෙනවා නම් ආදීනවයක් තියෙනවා නම් කවදාක්වත් ඒක නිස්සරණයක් කරා යන්නේ නැහැ ඒ නිසාම අර දෙවියා සෝවාන් ඵලයට පත් වෙන්න සකුරුදාගාමි ඵලයට පත් වෙන්න මාර්ගය පැහැදිලිව තියෙද්දිත් අර ආස්වාදයන්ට යට වෙලා වැරදි කමටහන නිසා නෝනා නැවත භවයේ ගිහිලා උප්පත්තිය සකස් කරගත්තා. අපේ ස්වාමීන් වහන්ස වැරදි කමටහනක් නිසා කෙනෙකුගේ භවය සකස් වෙන හැටි ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා. මෙවැනි දේ වීමට මූලිකම හේතුව කුමක්ද ස්වාමීන් වහන්ස? මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑ මාර්ගය තුල ස්ථානගත නොවීම නිසාමයි. ඒ නිසා ඔබ හිතන්න ඕනේ මම සතර සතිපට්ඨානයේ තුලද ඉන්නේ සප්තබොජ්ජංගයන් තුලද ඉන්නේ පංච උපාදානස්කන්ධෙත් අනිත්‍යභාවය තුලද ඉන්නේ කියන කාරණේ නෙමෙයි නෝනා. ඔබලා හිතන්න ඕනේ මම දුකෙන් මිදීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි ඉන්නේ කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි ඉන්නේ කියලා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේවා සුන්දරව වඩලා පහු කරලා සම්මා සමාධියට ආවට පස්සේ අපි අවසානයේ නෝනා ඒ විදර්ශනාත්මක සම්මා සමාධියක් බවට ආර්ය සම්මා සමාධියක් බවට ඒ සම්මා සමාධිය පත් කරගන්නේ ඒ සම්මා සමාධියම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් බවට මතු කරගෙන ඒ සම්මා සමාධිය අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් බවට මතු කර ගන්නවා එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ භාවයේ තුල ධානාගත හිතක් ඇති කරගෙන එහෙම නැත්නම් පංච නීවරණ යටපත් වුණා වූ සමාධිමත් හිතක් ඇති කරගෙන එයා දැස් දෙක පියාගෙන දකිනවා මේ ධානාගත හිත සකස් උනේ රූපය ඇසුරෙන් කියලා එයා දකිනවා නෝනා රූපය ඇසුරෙන් සකස් උනේ ධානාගත හිත මේ රූපය නිට්ටේ දානිට්ටේද අනිත්‍යයි ඒ අනිත්‍ය වූ රූපය කායන්පස්සනාවෙන් මතුවනවා එයා මේක සතර මහා ධාතුවක් හැටියට දකිනවා එයා මේක අට්ටික සංඥාවක් හැටියට දකිනවා එයා මේක මරණානුස්සතියක් හැටියට දකිනවා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේ නෝනා රූපාවචර අරූපාවචර සියලුම ධ්‍යාන සම්පත් සමවදින රහතන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සියලුම රූපාවචර අරූපාවචර ධ්‍යාන සම්පත් සමවදින රහතන් වහන්සේලා නමුත් ඒ ධ්‍යාන සම්පත් සමවැදුණත් ඒ ධ්‍යාන සම්පත් තුළින් විදර්ශනාමය ශක්තිය උන්වහන්සේලා ආර්ය සමාධියක් බවට පත් කරගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රැකවරණය තුළ ඉඳලාමයි නෝනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෝෂණය තුළ ඉඳලාමයි එහෙම පෝෂණය තුළ ඉඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ හතරවෙනි ධ්‍යාන තලයට ගොඩ වුණත් උන්වහන්සේ ධ්‍යාන තලයෙන් අත් මිදෙද්දී උන්වහන්සේ දැස් දෙක පියාගෙන දකින්නේ මේ හතරවෙනි ධ්‍යාන තලයේ සකස් වුණේ මගේ රූපය ඇසුරෙන් රූපය නිට්ටේ ද අනිත්‍යද අනිත්‍යයි යා ධ්‍යාන තලය තුලින්ම නොනා ඊළඟට යාම් කායානුපස්සනාවෙන් මතු කළ දකින්නෝ මේක සතර මහා ධාතුවක් කළ දකින්නවා මේක දෙතිස් කුණුපයක් කළ දකින්නවා මේක මරණානුස්සතියක් කළ දකින්නවා මේක අට්ටික සංඥාවක් කරලා රූපය නිරේතුරුව විදර්ශනාවෙන් දැක්කතන රූපය නිසා සකස් වෙන්නා වූ වේදනා සංඥා සංස්කාර විඥාණයන්ට යා බැඳෙන්නේ නැහැ එයා රූපාවචර ධානයකට සමවැදුණත් අරූපාවචර ධානයකට සමවැදුණත් නිරෝධ සමාපත්තියට සමවැදුණත් ඒ සමාපත්තියෙන් ගෙන්න යා බැහැර වෙන මොහොතේ නෝනා ඊළඟ සිතුවිල්ල යා තුල සකස් වෙන්නේ ඒ ධාන සම්පත් තුලින් සතර සතිපට්ඨානය මතු කර ගනිමින්මයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කර ගනිමින්මයි නෝනා ඒ නිසා නිරේතුරුවම නිවන් මාර්ගයේ යන සෑම පින්වතෙක්ම ඔබේ හිත යොමු කරන්න ඕනේ ඔබේ මාර්ගය කරගන්න ඕනේ අනිවාර්යම නෝනා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි එච්චරයි බුදුරයන් වහන්සේ ඊට වඩා දෙයක් අපිට හිතන්න යන්නේ කියන්නේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මඟහැරලා වෙන වෙන බණ භාවනා පස්සේ ගියොත් පුතේ කවදාක්වත් ඒක සම්මා භාවනාවක් එහෙම නැත්නම්
සද්ධාවෙන් පෝෂණය වුණා වූ භාවනාවක් එහෙම නැත්නම් නිවන් මාර්ගයේ මතු කර දෙන්නා වූ භාවනාවක් වෙන්නේ එහෙම භාවනා තමයි මම සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ නමුත් නෝනා එයා යනවා රූප වාහිනී රංගපාන්න එයා යනවා චිත්‍රපටවල රංගපාන්න නැත්නම් එයා යනවා සින්දු කියන්න තව කෙනෙක් කියනවා මම සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ එයා යනවා රට රාජ්‍යවල රැකියා කරන්න ඉතින් මේවා නෝනා කවදාක්වත් ධර්මයට ගැලපෙන්නේ නැහැ ඒ නිසා නිරේතුරුවම අපි ලබන්නා වූ අවබෝධයට අදාළව අපේ හැසිරීම තියෙන්න ඕනේ ඒක හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ විචාචරණ ගුණය තියෙනවා ඒ විචාචරණ ගුණය කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කළා වූ උතුම් ධර්මතාවයන්ට අදාළවමයි හැසිරෙන්නේ ඒ ධර්මතාවයන්ගෙන් බැහැරව හැසිරීමක් නැහැ ඒ වගේමයි අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන්ට පත් වුණොත් ඒ අපේ අවබෝධයන්ට අදාළ හැසිරීම තියෙන්න ඕනේ නෝනා ස්වාමීන් වහන්ස දෙන්න සෝවාන් පුද්ගලයා තුල කාමරාග පටිග තිබෙන බව ධමයේ පැහැදිලි කරන දෙයක්. මෙන්න මේ කාරණා සෝවාන් පුද්ගලයෙකු තුල බලපවත්වන ආකාරය අපේ ස්වාමීන් වහන්ස අපට පැහැදිලි කර දෙන්න. මෙහෙමයි නෝනා කාමරාග පටිගයන් තියෙනවා සෝවාන් කෙනා තුල. නමුත් කාමරාග පටිගයන් යා තුල වැඩෙන්නේ ආර්ය සීලේ රැකවරණේ. ආර්ය සද්ධාමේ රැකවරණේ. එයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසිකාවක්. බුදුරජාණන් වහන්සේගේ ඇකේ උපන් දරුවේ බුදුරජාණන් වහන්සේගේ ඇකේ උපන් දරුවෙක් සෝවාන් ඵලයට පත් වෙලා ඒ නෝනා කොටකලිසමක් එඳන් යන්නේ නැහැ ඒ නෝනා සමාජයට වැරදි පූර්වාදර්ශයක් දෙන්නේ නැහැ ඒ මහත්යා සමාජයට වැරදි පූර්වාදර්ශයන් දෙන්නේ නැහැ ඒ මහත්යා වචනයෙන් සංවර කෙනෙක් ක්‍රියාවෙන් සංවර කෙනෙක් මනසින් සංවර කෙනෙක් එයා සමාජයට පූර්වාදර්ශී චරිතයක් නෝනා සකෘදාගාමි ඵලයට පත් වුණ කෙනා සමාජයට පූර්වාදර්ශී චරිතයක්. එයා සිතෙන්, කයින්, වචනයෙන් සමාජයට පූර්වාදර්ශයන්මයි දෙන්නේ. එයා වැරදි ආදර්ශයක් දෙන්නේ. විසාකා උපාසිකාව දවසක් ගමනක් යනකොට එයාට පේනවා. ස්වාමීන් වහන්සේලා නිර්වස්ත්‍රව නානවා. භික්ෂුණීන් වහන්සේලා නිර්වස්ත්‍ර ගංගානම් ගඟේ නානවා. ඒ වෙලාව විනය පනවල තිබ්බේ නැහැ. ඉන්දියාවේ නිර්වස්ත්‍රභාවය එච්චර දෙයක් නෙමෙයි. විසාකා උපාසිකාව මේක දකිද්දී එයාට මේක උහුලගන්න බැහැ. එයා දකිනවා මේක සංවර සිද්ධියක් නෙමෙයි කියලා. ඒ වෙලාවේ විසාකා උපාසිකාව කෙලින්ම බුදුරයන් වහන්සේ ළඟට යන්නේ. බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා ඔය කාරණේ කියද්දී බුදුරයන් වහන්සේ විනයක් පනවනවා නෝනා අපිට කවදාකවත් නිර්වස්ව නාන්න බැහැ. අපි නාන කඩේ පාවිච්චි කරා නාන කඩයක් අනුමත කරන්නින් පස්සේ දවසක් විසාකා උපාසිකාව හිතවත් ගෙදරකට යනවා. මේ සිටු ගෙදරකට. සිටු ගෙදරට ගේ ඇතුළට යද්දී කවුරුත් එළියේ පේන්නේ නැහැ. ඇතුලේ කාමරයකට යද්දී ඒ සිටුගෙදර කාන්තාවත් එක්ක උදායි කියන හාමුදුරුව කතා කර කර ඉන්නවා. දැන් මෙතන මේ කාමරයක් නේ නෝනා. මේ කාමරයේ කවදාකවත් දැන් මෙතන මහත්යෙක් මෙතන ඉන්නවා. දැන් නිකං හෝ මේ මහත්යා දොර ඇරන් එළියට ගියොත් මාව නෝනා අනියත කියන වැරද්දට අහු වෙනවා. ඒ අනියත කියන වැරද්ද ඇවැත් දෙසලා දේශනා කරගන්න බෑ. නිවැරදි වෙන්න බෑ. අනිවාර්යයෙන්ම විනය කර්මයක් කරන්න ඕනේ සංඝාදිසේ සහ සමානයි. ඒතකොට අපිට කවදාකවත් කාන්තාවක් එක්ක තනියම කතා කරන්න බෑ. දැන් ඊයේ මෙතෙන්ට දාන පිරිසක් ආවා මෙතන දාන දෙන පිරිසක් ඒ ඔක්කොම කතා කරලා නැගිටලා ගියාට පස්සේ තරුණ කාන්තාව දෙන්නෙක් කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේ දරුවාට ප්‍රශ්නයක් තියෙනවා කියලා එකපාරට අර කාන්තාව දොරෙන් එළියට යන්න හැදුවේ. ඒතර මං කිව්වා බෑ බෑ පුතේ මෙතන කවුරු හරි පිරිමි කෙනෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ කණ්ඩායමෙන් පිරිමි කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා තමයි ඒ දරුවාගේ ප්‍රශ්නේ කතා කළේ. ඒ වගේ අපිට කවදාකවත් නෝනා වැසුණු තැනක බාහිරට නොපෙනෙන තැනක කාන්තාවක් සමග ඉන්න බැහැ. ඒක අනියත වැරදක්. එතකොට දැන් මේ විනය පනවල තිබ්බේ නැහැ. විසාකා උපාසිකාව ගෙදෙට්ට යනකොට මේ උදායි කියන හාමුදුරුව එක සැටියේ වාඩි වෙලා මේ අර කාන්තාවත් එක්ක කතා කරනවා. විසාකාව හිතවත්කමට ගියේ. නමුත් හිතවත්කමටවත් ඒ වෙලාවේ කතා කරන්න ගියේ වහාම විසාකා උපාසිකාව යන්නේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන. ගිහිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මං අහවල් සිටු ගෙදෙට්ට ගියා. උදායි කියන හාමුදුරුව ඒ සිටු ගෙදර මෙහෙම තනි මංගලෙමෙ ඒ වෙලාව උදායිව ගෙන්නනවා. ගෙනලා අහන ඔබ මේ වැරද්ද කළාද කියලා. නෝනා ඒ වෙලාවේ මීට අදාළ විනය කර්මය පනවනවා. උදායි හාමුදුරන්ට බුදුරයන් වහන්සේ දැඩි ලෙස අවවාද කළා. එන නෝනා සෝවාන් ඵලයට පත් වුණ කෙනා පරමාදර්ශී කෙනෙක්. එයා සමාජයේ වැරද්දක් සමාජයේ සිතෙන් කයින් වචනයෙන් කරන්නා වූ වැරදි ක්‍රියාවන් අනුමත කරන කෙනෙක් නෙමෙයි. එයා සමාජයට වැරදි පූර්වාදර්ශ දෙනෙක් නෙමෙයි. ඒ නිසා නිරේතුරුවම අපි තුල අපේ අවබෝධයට අදාළව හැසිරීම තියෙන්න ඕනේ. අවබෝධයට අදාළව හැසිරීම තියෙන්න ඕනේ. සෝවාන් ඵලයට පත් වුණ කෙනා සෝවාන් ඵලයට අදාළව හැසිරීම තුල ඉන්න ඕනේ. එයා තුල ආර්ය සීලය තියෙන්න ඕනේ. එයා තුල ආර්ය සද්ධාව තියෙන්න ඕනේ. එයා තුල පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අපිට පේන්න ඕනේ. එයා රූපයට බැඳුණු වේදනාවට බැඳුණු සංඥාවට බැඳුණු
හඳුනා ගැනීමට බැඳුණු සංස්කාරයන්ට බැඳුණු කෙනෙක් නෙමෙයි. එයා ඒ සංස්කාරයන් සිද්ධ කරනවා. නමුත් ඒ සෑම දෙයක්ම නොනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයෙන් පෝෂණය වෙලයි තියෙන්නේ. එතකොට සකුරුදාගාමි කෙනා තුල අනුශය කාමරාග පටිගයන් තිනවා. ඒ අනුශය කාමරාග පටිගයන් අපිට ප්‍රකටයි. ඒක අපිට ප්‍රකටයි. එයාගේ හැසිරීම තුල ඒක ප්‍රකටයි. එයා කවදාකවත් කාන්තාවකගේ අතින් අල්ලගෙන පාර යන්නේ නැහැ. නිරේතුරුවම අනුශය වශයෙන් කාමරාග පටිගයන් තියෙන කෙනා කවදාකවත් නොනා ප්‍රසිද්ධියේ කාමයන්ට අදාළව හැසිරීම කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම අනාගාමි ඵලයට පත් වෙන කෙනා කාමරාග පටිගයන් නිරෝධය කළයි තියෙන්නේ. එයාට ආයිමත් කාමයන් සකස් වීමක් නැහැ. කේන්තිය සකස් වීමක් නැහැ. නමුත් පංච උපාදානස්කන්ධය කෙරෙහි අනුශය තෘෂ්ණාවක් තියෙනවා. එහෙනම් නෝනා මේ අවබෝධයට අදාළව අපේ හැසිරීම තියෙන්න ඕනේ නෝනා. ඒ හැසිරීම හැම දෙයක්ම පූර්වාදර්ශී පරමාදර්ශී හැසිරීම. අනුන්ට යහපත කරන, අනුන්ට හොඳ කරන, අනුන්ට මාර්ගය වඩන්න දිරිය දෙන, බුදුරජාණන් වහන්සේට ගෞරවය අලන් දෙන, මේ ශාසනයේ ශක්තිය අරන් දෙන, මේ ශාසනයේ ශක්තිය රකින්න, මේ තෙරුවන්ට ආත්මගරුත්වය ලබලා දෙන, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසගේ ගුණාත්මක භාවයේ ශක්තිමත් කරන ඒ පූර්වාදර්ශයන් සමාජගත කරන කෙනෙක් තමයි මාර්ගඵලලාභී කියන්නේ නෝනා. අපි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරන මේ අවබෝධයට අදාළ මේ හැසිරීම ආයාසයෙන් තොරව निराයාසයෙන් කෙනෙක් තුල ඇතිවන දෙයක් නේද ස්වාමීන් වහන්ස? එහෙයි පුතේ. එයා සීල ආර සීලයක් හැරියට වඩින කෙනෙක්. එයා සිල් ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි. ඒ ආරක්ෂා කරන්නා වූ සීලයක් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින කෙනෙක්. ඒ නිසා එයා සීලය නිසා අනුන්ට රිද්දන්න යන්නේ නැහැ. අනුන්ට චෝදනා කරන්න යන්නේ නැහැ. අනුන්ගේ සීලයක් අනුන්ගේ දුස්සීලභාවයක් දැක්කා කියලා එයා ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. එයා ආර්ය සද්ධාව ඇති කරගත්ත කෙනෙක්. එයා ආර්ය සද්ධාව තුල එයා තෙරුවන්ට ගරු කරනවා වගේ එයා අන්‍ය ආගම් වලට බැනවදින්න යන්නේ නැහැ. නිගරු කරන්න යන්නේ නැහැ. අන්‍ය ආගමිකයන්ගේ හිත රිද්දවන්න යන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම නොනා අවබෝධයන් කරා ගිය කෙනෙකුට ඊට අදාළ හැසිරීම අනිවාර්යම තියෙන්න ඕනේ නෝනා. ඊට අදාළ හැසිරීම නැත්තම් කෙනෙක් කියනවා නම් මම රහත් ඵලයට පත් උනා කියලා. ඒ රහත් ඵලයට පත් උන කෙනාගේ සිත කය වචනය නෝනා නිවුනා වූ කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒවා ගිනි ගන්න විදියක් නැහැ. මොකද රහත් ඵලයට පත් උන කෙනා ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නිරෝධය කරපු කෙනෙක්. එයා උපේක්ෂාව තුලවත් නැහැ. එයා ඉන්නේ ධර්මයේ උපේක්ෂාව තුල. එයා තමාට සිදුවෙන සිදුවීමත් බාහිර ලෝකයට සිදුවෙන සිදුවීමත් ධර්මයේ උපේක්ෂාවෙන් දකින කෙනෙක්. ඒ ධර්මයේ උපේක්ෂාව තුල කවදාකවත් උෂ්ණාව බැසගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වරක් ආනන්ද අර දේවදත්ත හාමුදුරුව ගලක් පෙල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තුවාල කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මගේ මේ සිරිපතුලේ තුවාලය තියුණු ඌද කටුක ඌද වේදනාවක් දැනෙනවා කියලා. මොකද කියන්නේ තියුණු ඌද කටුක ඌද වේදනාවක් දැනෙනවා කියනවා. නමුත් ඒ වේදනාව තුල ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මම මේ තියුණු කටුකු වේදනාව මම ධර්මයේ උපේක්ෂාවෙන් දකිනවා කියලා. ධර්මයේ උපේක්ෂාවෙන් දකිනවා කියන්නේ මොකද්ද? මම සංසාරයේ සිල්වතෙක්ගේ කකුලක් මේ විදිහටම තුවාල කරන්න ඇති. අන්න ධර්මයේ උපේක්ෂාව. ඒ උපේක්ෂාව අපි කියන උපේක්ෂාව නෙමෙයි ඈ. දැන් හුඟක් අය තර්ක කරන මාත් එක්කත් තර්ක කරන්න ඇවිල්ලා තිනවා රහතන් වහන්සේට උපේක්ෂාව තියෙනවා කියලා. දැන් අපි තුල තියෙන උපේක්ෂාවක් තියෙනවා. ඇලීම් ගැටීම් උපේක්ෂාව. මේ තුන තුලම තෘෂ්ණාව බැසගෙන තියෙනවා. නමුත් රහතන් වහන්සේගේ මේ උපේක්ෂාව ඔයතු උපේක්ෂාව නෙමෙයි ඈ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. රහතන් වහන්සේගේ උපේක්ෂාව තුල තෘෂ්ණාව බැසගෙන නැහැ. රහතන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙන වෙලාවේ ඇලීම් ගැටීම් උපේක්ෂා තුන කෙරෙහිම තියෙන තෘෂ්ණාව නිරෝධය කරනවා. ආයිමත් එතන තෘෂ්ණාවක් සකස් වීම රහතන් වහන්සේගේ උපේක්ෂාව කියන්නේ ධර්මයේ උපේක්ෂාවක්. මොකද්ද බුදුරජාන් වහන්සේ කියන්නේ? ආනන්ද මගේ මේ තුවාලය තියුණුද කටුකෝද දුකක් වේදනාවක් මට දැනෙනවා මං ඒ වේදනාව ධර්මයේ උපේක්ෂාවෙන් විඳිනවා කියන්නේ සංසාරේ මම සිල්වතෙක්ගේ දෙපා මේ විදිහටම තුවාල කරලා අන්න හේතුඵල ධර්මය. හරිද? ඒකේ තෘෂ්ණාවක් නැහැ. ඊටමත් ශ්‍රේෂ්ඨයි හිමියනි ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම. මේ ප්‍රශ්නයක් මට ඔබ වහන්සේගෙන් පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි. ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර ආර්යෂ්ටාංගික මාර්ගයේ මුණගැහෙන තැන අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර මාර්ගය හැටියට වැඩෙනවා.
ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කරලා අපි සම්මා සමාධියට ආවට පස්සේ ඒ සම්මා සමාධියෙන් අපි ලෞකික මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයක් බවට පත් කර ගන්නවා. එතකොට ලෞකික මාර්ගයේ තුල සීලයට අදාළ මාර්ගංග තුනක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ. එතකොට මේ ලෞකික මාර්ගයේදී අපි මේ සම්මා වාචා, කම්මන්තෝ, ආජීවෝ කියන අංග තුනම ආචීව අට්ඨමක සීලේ පරිපූර්ණ භාවයට වැටෙනවා. එයා දැන් ආජීව අට්ඨමක සීලෙන් පරිපූර්ණ කෙනෙක්. ලෞකික මාර්ගයේ ගමන් කරද්දී එයා ආජීව අට්ඨමක සීලේ පරිපූර්ණ භාවයේ තුල ඉඳගෙන එයා නිරේතුරුවම සංස්කාරයන්ගේ නිත්‍යභාවය දකින්න නෝනා. සීලය තුල සමාදන් වෙලා එයා ජනප්‍රිය භාවය දකිනවා. මෙලවදී ලැබමී කියලා එයා ප්‍රාර්ථනා කරනවා. එයා සීල් සමාදන් වෙලා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මෙලවදී ලැබමී. මම මෙලවදී ජනප්‍රිය වෙනවා. මම මෙලවදී භවභෝග සම්පත් සස්ත්‍රීක භාවය ඇති කරගන්නවා. මම මරණාසන්න මොහොතේ සුවසේ hina වෙලා සතුටු වෙලා සාදුකාර දිදී මැරෙනවා. මොකද්ද මේ කරන්නේ? සීලය තුලින් මෙලවදී ලැබමී කියලා එයා ප්‍රාර්ථනා කරනවා. තව කෙනෙක් ඉන්නවා. එයා සිල් සමාදන් වෙලා පරලවදී ලැබමී කියලා ප්‍රාර්ථනා කරනවා. පරලවදී ලැබමී කියන්නේ මොකද්ද? එයා සිල් සමාදන් වෙලා ඊළඟ ජීවිතේ මං සුන්දර දෙවියෙක් වෙනවා. ඊළඟ ජීවිතේ මං සුන්දර බ්‍රහ්මයෙක් වෙනවා. ඊළඟ ජීවිතේ මං ජනප්‍රිය රටේ රාජ්‍ය නායකයෙක් ඇමති කෙනෙක් වෙනවා. ඔය අපේ රටේ ඉන්න ඇමතිතුළු රාජ්‍ය නායකරු කියන කවුද? පෙර ජීවිතේ සීලේ ශක්තිය. වර්තමානයේ සීලය බිඳුවට වැටුණා. නමුත් බිඳුවට වට ගත්තත් පෙර ජීවිතේ සීලේ ශක්තියමයි. එතකොට අද මේවා දැකලා කෙනෙක් ප්‍රාර්ථනා කරනවා පරලවදී ලැබමි කියලා සිල් සමාදන් වෙනවා. මට ඊළඟ ජීවිතේ ජනප්‍රිය දේශපාලකණියෙක් වේවා, ජනප්‍රිය මිනිසෙක් දෙවියෙක් වේවා කියලා අන්න පරලවදී ලැබමි කියනවා. දැන් මේ මෙලවදී ලැබමි පරලවදී ලැබමි කියන දෙකමයි තියෙන කුමටද? ලෞකික මාර්ගයට. තේන්න ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයට. ඒ වගේම ස්වාමීන් වහන්ස පංචශීලයේත් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් පැහැදිලි කිරීමක් තියෙනව නේද ස්වාමීන් වහන්ස? පංචශීලයේදී දරුවෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ කියන දෙක පංචශීලය. එතකොට පංචශීලයේටම මිච්ඡා ආජීව බැලක් වෙච්ච දැනදී ආජීව අට්ඨමක සීල. මම මේ උපෝසත සීලය ගැන නෙමෙයි කතා කරන්නේ. පොයදාට සමාදන් වෙන උපෝසත සීලය නෙමෙයි. ඕනෑම කෙනෙක් ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කරන්න නම් ආජීව අට්ඨමක සීලයට එන්න ඕනේ. හොඳට තේරුම් ගන්න. මේ උපෝසත සීලය නෙමෙයි මං කියන්නේ, ආජීව අට්ඨමක සීලය. සම්මා වාචා සම්මා කම්මන්තයන්ගෙන් පංච සීලය පරිපූර්ණ වෙනවා. සම්මා ආජීවයන් කියන්නේ ආ මිච්ඡා ආජීවයන්ට යන්නේ නැහැ. ආජීව අට්ඨමක සීලය පරිපූර්ණ වුණොත් තමයි සම්මා සතිය ඇති වෙන්නේ. ආජීව අට්ඨමක සීලෙන් පරිපූර්ණ වුණොත් තමයි සම්මා සමාධිය ඇති වෙන්නේ. කෙනෙක් ඉන්නවා, එයා කියනවා මම සීලෙන් පරිපූර්ණයි. මම දැන් සෝවාන් ඵලයට පත් වෙලා. මම සෝවාන් ඵලයට පත් වෙලා කිව්වට නෝනා අපි කියමු එයා මස්මාළු විකුණනවා. ඒක කවදාකවත් වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. ආජීව අට්ඨමක සීලේ පරිපූර්ණ භාවය තියෙන්න ඕනේ. තිබ්බොත් තමයි සම්මා සතිය සම්මා සමාධිය තියෙන්නේ. තව කෙනෙක් කියනවා මට සම්මා සමාධිය තියෙනවා. නමුත් මම වසවිස විකුණනවා. වසවිස තියෙනවනේ ඔය බෙහෙත් කුමිනාසක. එහෙම මහත්ෙක් එහෙම මුදලාලි මහත්ෙක් කියනවා මාතුල සම්මා සමාධිය තියෙනවා. මාතුල සම්මා සතිය තියෙනවා. ඒක වෙන්න පුළුවන්ද? ඒක වෙන්න බෑ. ආජීව අට්ඨමක සීලය තුල තියෙන සම්මා ආජීවයන් පහු කරලයි සමාධියට අදාළ අංග තියෙන්නේ. කෙනෙක් කියනවා මම සම්මා සමාධිය තියෙන කෙනෙක්. නමුත් එයා මත් වතුර විකුණනවා. ඒක වෙන්න පුළුවන්ද? ඒක වෙන්න බෑ. ඒ නිසා නිරේතුරුවම නෝනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ වෙන්න නම් ලෞකික මාර්ගය ආචීව අට්ඨමක සීලේ පරිපූර්ණ භාවයේ තියෙන්න ඕනෙ නෝන. තේනවද? වර්තමාන සමාජයේ වේගෙන් මිච්ඡා ආජීවයන් පැතිරෙනවා. මස් මාංශ වෙළඳාම්, වසවිස වෙළඳාම්, මිනිස් ශරීර කාන්තාව වෙළඳාම්, දරුව වෙළඳාම්, මෙතනින් ගියාම වෙඩි බෙහෙත් තුවක්කු වෙළඳාම්, මේවා බරපතල ආකාරයෙන් ඔය ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ආකාරයෙන් රටේ තරුණ පරපුර විනාශම කරලා දානවා. මේවා සම්පූර්ණ මිච්ඡා ආජීවයන්. මේ මිච්ඡා ආජීවයන් තුල නොනා කවදාක්වත් කෙනෙකුට සම්මා සමාධියක් සම්මා සතියක් ඇති වුණා කියලා කියන්න බෑ. සම්මා වායාමයක් ඇති වුණා කියලා කියන්න බෑ. ඒ නිසා ඔබට සම්මා වායාමයන් අවශ්‍ය නම්, සම්මා සතිය අවශ්‍ය නම්, සම්මා සමාධිය අවශ්‍ය නම් කරුණා කරලා ඔබ සම්මා ආජීවයට එන්නම ඕනේ. පංචශීලයෙන් විතරක් බෑ හොඳේ, සම්මා ආජීවයට එන්න ඕනේ. එතකොට දැන් කෙනෙක් මේ පංචශීලය ආරක්ෂා කරලා එයා මෙලවදී ලැබමී කියලා බලාපොරොත්තු වෙනවා. පරලවදී ලැබමී කියලා එයා පංචශීලය ආරක්ෂා කරනවා. මේ දෙකමයිති වෙන්නේ නෝනා ලෞකික මාර්ගයට. එයා ලෞකික මාර්ගය තුල ගමන් කරලා
සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිය ඇති කරගෙන එයා ඒ සම්මා සමාධියෙන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයක් විදර්ශනාමය මාර්ගයක් බවට පත් කරනකොට එයා මොකද කරන්නේ එයා සීලය නිරේතුරුව නොවන එයා සමත විදර්ශනාසිතේ අලංකාරයේ උදෙසා ශක්තිය උදෙසා යොමු කරගන්නවා මොකකටද සමත විදර්ශනාසිතේ සමත විදර්ශනාසිත කියන්නේ මොකද්ද මේ සීලය තුලින් රැස් වෙන්නා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින්නා වූ මේ සිල්පද බිඳීම් විසින් සකස් වෙන්නා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින්නා වූ ඒ විදර්ශනාමය සමත විදර්ශනාසිතේ අලංකාරයේ උදෙසා ශක්තිය උදෙසා විදර්ශනාත්මක සම්මා වායාමයන් උදෙසා විදර්ශනාත්මක සම්මා සතිය උදෙසා විදර්ශනාත්මක සම්මා සමාධිය උදෙසා විදර්ශනාත්මක ඥාන දර්ශනයන් විමුක්තිය උදෙසා එයා සුන්දර සීඩේ යොදා ගන්නවා නෝනා අපේ ස්වාමීන් වහන්සේ ලෝකෝත්තර තත්ත්වයට පත් උනායින් පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වුවත් අපිට ශුන්්‍යතාවෙන් දැකිය හැකි නේද ස්වාමීන් වහන්ස නැත්නම් ශුන්‍යයි කියලා අපිට අවබෝධ වෙනවාද ස්වාමීන් වහන්ස එහෙම දෙයක් නැහැ කියලා කියන්න බෑ එහෙම දෙයක් නැහැ කියලා දැනෙන්නේ ධර්ම මාර්ගයේ වැඩිමමක් නිසිද්ධ වෙන්නේ ඒ ධර්ම මාර්ගයේ වැඩිම තුල දැන් උතෙන්දී ඕක පැහැදිලි කරන්න සප්තවිසුද්ධීන් වහන්සේ යන්න වෙනවා සප්තවිසුද්ධීන් ගෙන් බුදුරයන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ සීලවිසුද්ධිය එයා සීලය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා ඊළඟට එයා නිරේතුරුවම චිත්තවිසුද්ධියෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා චිත්තවිසුද්ධිය කියන්නේ මොකද්ද සිතේ තියෙන අවු සමාධිමත් භාවය පංච නීවරණ කියන අපද්‍රව්‍ය ඉවත් කරලා චිත්ත පිරිසිදු භාවය විසුද්ධිය ඇති කර ගන්නවා එහෙනම් දැන් බලන්න අපි සීලය උපයෝගී කර ගන්න ඕනේ මොකක් උදෙසාද නෝනා චිත්තවිසුද්ධිය උදෙසා සීලය උපයෝගී කර ගන්න ඕනේ සමාධිය උදෙසා ඒව සීලේ සමාදන් වෙලා ඔය එක එක විතර්ක වලට යන්න එපා සීලේ සමාදන් වෙලා ඔය විතර්ක වලට යන්න එපා මේක ශුන්‍යයිද මේක නැද්ද මේක ඔය ඕවා විතර්ක කොහෙවත් අදාළව කරගන්න එපා නිරේතුරුවම සීල විසුද්ධිය අපි චිත්ත විසුද්ධිය උදෙසා යොදා ගන්න ඕනේ ඒතකොට සීල විසුද්ධිය කියන්නේ මොකද්ද සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ ඒතකොට මේ අංග තුන චිත්ත විසුද්ධිය උදෙසා යොමු කර ගන්නවා කියන්නේ මොකද්ද සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි එතකොට සීල විසුද්ධිය චිත්ත විසුද්ධියක් බවට පත් කරගත්තට පස්සේ අන්න නෝනා ditthi විසුද්ධිය බවට පත් වෙනවා දැන් ඔබ අහපු ප්‍රශ්නේ දියා මොකද්ද කරන්නේ සීල විසුද්ධිය තුලින් එයා එක පාටම ditthi විසුද්ධියට පයින්නවා එහෙම බෑ සීල විසුද්ධිය උපයෝගී කර ගන්න ඕනේ චිත්ත විසුද්ධිය උදෙසා සිතේ තියෙනා වූ පංච නීවරණ බැහැර කරන්න තේනද පංච නීවරණ සහිත සිතකින් ඔබ ditta visuddhiyata යන්න බෑ ඒ නිසා සීල විසුද්ධිය ගැන ඔබ ඉන්නවා නම් එතනින් ඔබ යන්න ඕනේ චිත්ත විසුද්ධියට චිත්ත විසුද්ධියේ පරිපූර්ණ භාවයයි ඔබ තුල නිවැරදිවම ditta visuddhiය සකස් කරන්නේ ඒ ditta visuddhiය සකස් කරද්දී ඔබ කිව්වා වගේ මෙතන රූපය නැහැ මෙතන සීලය නැහැ මෙතන සත්වයක් නැහැ මෙතන මේ ශුන්‍යයි ඔය ඔක්කොම බොරු බවට පත් වෙනව නෝනා ඕවා අමූලික බොරු මෙතන සත්‍යේ පුද්ගලයෙක් නැහැ මෙතන ශුන්‍යයි ඕවා අමූලික බොරු ඔය අමූලික බොරු සකස් වෙන්නේයි සීල විසුද්ධිය ඔබ චිත්ත විසුද්ධිය උදෙසා යොමු කළේ නැහැ චිත්ත විසුද්ධිය හරහා ditthi විසුද්ධියට ආවේ නැහැ ඔබ සීල විසුද්ධිය පරිපූර්ණ කළා චිත්ත විසුද්ධිය ඇති කරගත්තා නම් චිත්ත විසුද්ධිය පරිපූර්ණ කළා ඔබ ditthi විසුද්ධියට ඇති කරගත්තා නම් ඔබ ඔබගේ සීලයත් ඔබ ඔබගේ ජීවිතයත් ඔබ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල විසිරුවා දකින සුන්දර මිනිසෙක් පමණක්මයි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල ජීවිතය විසිරුලා දකින සීලය විසිරුලා දකින සුන්දර මිනිසෙක් පමණක්මයි ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල සත්වෙක් ඉන්නවා කියලාවත් සත්වෙක් නැහැයි කියලාවත් ධර්මතාවයක් හමු වෙන්නේ නැහැ ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුලින් මේක ශූන්‍යයි කියලා දැක්මක් සකස් වෙන්නේ නැහැ බලන්න මොන බොරුද කියලා නේද ඇයි මේම වෙන්නේ සීල විසුද්ධිය තුලින් චිත්ත විසුද්ධිය ඇති කරගන්න නැතුව එක පඩිපෙලක් පයින්නවා කොහාටද ditthi විසුද්ධියට ditthi විසුද්ධියට පැනලා පටිච්ච සමුප්පන්නයට අදාළව නෙමේ ජීවිතේ විසිරවන්නේ ආත්මීය දෘෂ්ටියට අදාළව විසිරනවා මෙතන මම නැහැ මෙතන මම ඉන්නවා මෙතන සීලය නැහැ මෙතන සීලය තියෙනවා මෙතන ශුන්‍යයි පස්ස පච්චය වේදනා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා දකින්නේ නැහැ එම දර්ශනීය ජීවිතය තුළ ඇති කර ගැනීමට නම් වැරදි දෘෂ්ටීන් වැරදි කමඨහන් අප විසින් මග හැරිය යුතු වෙනවා ඒ සඳහා
අපි දක්ෂ විය යුතු වෙනවා ස්වාමීන් වහන්සේ දේශනා කරන ආකාරයට අප්‍රමාදී විය යුතුත් වෙනවා එහෙමනම් අප්‍රමාදීව ඔබ තුල සැඟවුණු දක්ෂතාවයන් ඉස්මතු කර ගැනීමට කුසලයේහි නිරතවන්න කුසලයේ වඩන්න ඒ තුලින් ඔබට සත්‍ය අවබෝධ කර ගැනීමට අවැසි මානසික පරිසරය නිර්මාණය වේවි ඒ සඳහා නොපමාවම කටයුතු කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ඇති වේවා කියලා සිරස FM පන්සිල් මළුවේ අපි ප්‍රාර්ථනා කරනවා